ආයුධ අරගෙන පෙරදිග ලෝකයේ සහ අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු කලාපය අවි බලයෙන් යටත් කරලා හිරු නොබසින අධිරාජ්‍යයක් ගොඩනැගුවා එංගලන්තේ. එහි අභ්‍යන්තරික අරගලයන් නිසාම යුරෝපාකරයේ ඇතිවෙච්ච ලෝකයේ බෙදා ගැනීම සටන විසින් විශාල යුද්ධයක් ඇඳුම් ලැබුවා. අධිරාජ්‍ය බංකොලොත් වෙලා 1945 එංගලන්තේ පවත්වපු පාර්ලිමේන්තු මැතිවරණයේ එංගලන්තේ කම්කරු පක්ෂ නායක ක්ලෙමන්ට් ඇන්ටලි සාමි බලයට පත් වෙලා ඊට කලින් මැතිවරණ පොරොන්දුවක් හැටියට ඔහු දුන්නා මම බලයට පත් වුණොත් අධිරාජ්‍ය විසිරුවා හරිනවා. ඒ අනුව එංගලන්ත පාර්ලිමේන්තු පනතකින් අධිරාජ්‍ය විසිරුවා හැරියයින් පස්සේ නව ගෝලීයට විදිතකරණය සඳහා ප්‍රාග්ධනය යතේ අරගෙන ඇමරිකාව ලෝකයට නව යටත් විත්ත ක්‍රමවේදයක් අරගෙන ආවා. මානසික වහල් භාවය මිනිසුන් තුළ ගොඩනගමින් බෙදුම්වාදය සහ අන්තවාදය පෝෂණය කරමින් ඒ වගේම ජාතීන් සතුව තියෙන ආහාර සුරක්ෂිතතාව බිඳවට්ටමින් නිදහස පිළිබඳව දීර්ඝ කාලයක් අපගෙන ආ අරගලය විනාශ මුඛයට පරිවර්තනය කරමින් යලි වෙනත් ආකාරයක යටත් විජිතකරණයක් මේ පොළවට අරගෙන ආවා. ඒක ප්‍රතිඵලයක් හැටියට එදා 1833 කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණ යටතේ ඒකීය නීතියක් හැදුවයි කියලා කිව්වට ලංකාවේ මුස්ලිම් විවාහ නීතියක් උතුරේ වෙනම බෙදුම්වාදයකට පාර කපාපු තේවසලමේ නීතියක් තියෙන්නට ඉඩ හැරලා රෝමලන්දේසි ලන්දේසි නීතිය ලංකාවේ ස්ථාපිත කරලා මේ ජාතිකත්වයන් අතර සතුරු භාවය වර්ධනය කරන ක්‍රියාමාර්ගය අද දක්වා අඛණ්ඩව පවත්වාගෙන යනවා. චවුරු 200කට කිට්ටුයි. ඒක ප්‍රතිඵල තමයි අපි අද බුද්ධි විඳින්නේ. මෙන්න මේකට අදාළව දේශපාලන ක්‍රියාමාර්ග එදා වෙස්මිනිස් පාර්ලිමේන්තු හරහා ආරම්භ කරා. ඒ අනුව ගෙවුණු අවුරුදු 73ම එකම මඟ පෙන්වීමක් යටතේ එකම ක්‍රියාවලියක් යටතේ අද දක්වා අඛණ්ඩව අපේ භූමිය තුල ක්‍රියාවට නැගෙනවා. ඒ නිසා අද අපි යන්නේ කොහෙද කියලා දන්නේත් නැහැ, යන්නේ කොහාටද කියලා දන්නේත් නැහැ. යන්නේ කොහටද කියලා දන්නේත් නැහැ, යන්නේ මොකටද කියලා දන්නේත් නැහැ. ඒ නිසා වසර 73ක් ආරම්භ කරපු තැන ඉඳලා අද දක්වා ආරම්භ කරපු යටත් විදිත පාලකෙන්ගේ නියෝජිතයන් හැටියට ලංකාව බාරගත්ත අය කරපු මායාකාරී ප්‍රයෝග එක්සත් එදා එංගලන්ත යටත් විත්ත වාදීන් අපිට දුන්නේ ඩොමිනියන් තත්ත්වයේ නිදහසේ හැසිරීමේ අයිතිය පනතකින් රටේ අයිතිය ඔවුන්ගේ අතේ තියාගෙන හිටියා. 1972 වෙනකම් දුන්න ඩොමිනියන් තත්ත්වයේ නිදහස දුන්නයි කියලා අපව රවට්ටලා 1948 පෙබරවාරි මාසේ 4 වෙනිදා සෝල්බරි සාමිගේ නෝනගේ උපන්දිනය සමරන්න සදාකල් අපිට නිදහස ප්‍රදානය කරයි කියලා අපේ නායකයෝ කිව්වා. අදටත් මේ පෙබරවාරි 4 වෙනිදාටත් මේ ජාතිය සමරනවා. ඒතරම් දීන මානසිකත්වයකට අපව ඇදගමලා තියෙනවා. ඒකෙන් නිදහස් කරගන්න අපි ජාතියක් හැටියට පස්සට ගමන් කරලා බිත්තියට හේතු වෙලා ඉන්නේ. ආන්නේ බිත්තියට හේතු වෙලා ඉන්න මොහොතේ අද මේ ඓතිහාසික දිනය ආන්ගේ ගමන් මගේ අවසාන හැරවුම බවට පරිවර්තනය කරන්නයි අපි කමුන්නාන්සලව මෙතෙන්ට කැඳෙන්නේ. නිසා මෙතෙන්ට එන්න ධෛර්යයක් ශක්තියක් ඇති කරගත්ත පැමිණ සිටින ඔබ සියලු දෙනාම පිළිගනිමින් මම න්‍යාය පත්‍රානුකූල කටයුතු කරන්න න්‍යාය පත්‍රයට අදාළව කරුණු ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මුලින්ම තියෙන්නේ පංචශීලිය පිළිපදවීම. ඒ සඳහා මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ කිරම විමල ජෝති නායක හාමුදුරුවන්ට.
අපසියලු දෙනා පංචශීලයේහි පිහිටවන්නට අප වෙනුවෙන් කටයුතු කරන්න කියලා. ඊළඟට සභාවේ වැඩ කටයුතු ආරම්භ කිරීමට මම මේ වේදිකාවට ගෞරවයෙන් ආරාධනා කරනවා ජාතික සංවිධාන එකමුතුව මීට කලින් පිහිටවා තිබුණු සංවිධානයක් ඒ රැස් වෙලා මේ ජාතික සංවිධාන එකමුතුවේ අගනුවර කලාප රැස් වීම සමාජගත කිරීම අද මේ ශාලාවේදී කරන්න කියලා අපි කලින් තීරණ කරා ඒ අනුව අගනුවර කලාපයේ නායකයා හැටියට දීර්ඝ කාලයක් මේ පොළවේ දේශපාලනය කරපු ඒ වගේම ලංකා ජාතික ශිෂ්‍ය සංගමේ කොමියුනිස්ට් පක්ෂයේ ශිෂ්‍ය සංගමේ ක්‍රියාකාරීකක හැටියට ලංකා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍ය පීඨයේ කටයුතු කරලා විශිෂ්ට දක්ෂතා පෙන්නලා वैद्य विशारद उपाधिय लबल विशेषज्ञ वैद्यवरेक हेटियट अदटक कटेतु करमें इन्न वसर विसि पहकट वैडि कालया तुंहेल जातिक व्यापारे वगेम विनत बोहो जातिक संविधान वल कटेतु करपु अदटक में बिमे अनागत सुरक्षिततावे बेनुवेन जीवित परित्यागेन कटेतु किरीमट सूदानम सिदिन අප හිතවත් අශෝක ඉන්ද්‍රජිත් කමලදාස මැතිතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා වේදිකාවේ අසුන් ගන්නා සැටි ඒ වගේම මම ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා මහාචාර්ය ගාමිණී අල්විස් මැතිතුමාට ඒ වගේම
ආචාර්ය සරත් බුද්ධදාස මැතිතුමාට ව්‍යාපාරික ගාමිණී එදිරිසිංහ මැතිතුමාට අපේ ආයුර්වේද හිටපු කොමසාරිස් නිමල් කරුණාසිරි මැතිතුමාට ඒ වගේම දොස්තර නිහල් ආටිගල මැතිතුමාට සහ නීතිඥ මදුමාලි අල්විස් මැතිතුමියට වේදිකාවේ අසුන් ගන්නා ලෙස ඊළඟට න්‍යාය න්‍යායානුකූලව සමා වෙන්න ජනාධිපති නීතිඥ මයුර ගුණවංශ මහත්මයා වේදිකාවට එන්න මට අමතක වුණා ඒක මේක ලියවිල්ල තිබුණ නැති නිසා සමාවෙලා වේදිකාවට පැමිණෙන්නේ කියලා ආරාධනා කරනවා ඊළඟට අද මේ කැඳවීමේ අරමුණ ඊටාම කැටියෙන් පැහැදිලි කිරීම සඳහා මම ඊටාම භක්තියෙන් ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ජාතික මතවාදයේ සම්බන්ධයෙන් අග්නිදිග ආසියාවේ මම දන්න ආකාරයට ගත්තොත් එහෙම තාගෝර් පඬිතුමා හැරුණු විට ඊළඟට දැනට ජීවතුන් අතර ඉන්න ආසියාවේ ජාතික මතවාදයේ සම්බන්ධයෙන් මහා ප්‍රඥා විද්වතා අපේ ආචාර්ය ගුණදාස අමරසේකර ශූරීන්ට තාම ගෞරව පෙරදරිව ආරාධනා කරනවා අද මේ रस्सी में आरम उन्हें इतामक के टीएन पहले कराने टकी ගරුතර මහා සංඝරත්නයේ නවසරයි එවගේම මෙහි රැස්ව සිටින විද්වත් බොහෝතුනි මම දීර්ඝ කතාවක් කරන්න යන්නේ මොකද විශේෂයෙන්ම මට කතා කරන්න තියෙන නැතිල ඉන්නත් අමාරු තත්ත්වයක ඉන්නේ ඒ කෙසේ වෙතත් මගේ හිතේ අපි වටහා ගන්න ඕන අද මේ ජාතිය අපේ ජාතිය මුහුණ පාලා දින්නේ ඉතාමත් භයානක ඉරණමකට කියන්නේ මේ ඉරණම විසින් මම හිතන්නේ මේකට අපි හරි විදිහට ප්‍රතික්‍රියා කරේ නැත්නම් මේක සිංහල ජාතියේ අවසානය වෙන්න පුළුවන් ඒ නිසා අපි මුහුණ දෙන්නේ ඉතාම භයානක තත්ත්වයකට අද මේ සම්මන්ත්‍රණය කියන්නේ මගේ හිතේ මේ ඉරණම හා බැඳුණු එක්තරා උවදුණු දෙකක් මුල් කරගෙන එකක් තමයි මගේ හිතේ මේ ස්ථාවරය අන්තවාදය අනිත් එක තමයි
මේකේ මේ රටේ සම්පත් පිට රටයන්ට විකිණීම අහිමි කිරීම ජාතියට අහිමි කිරීම මේ දෙ මේ උවදුරු දෙක උඩ තමයි මගේ හිතේ අද මේ සම්මන්ත්‍රණයේදී ඇන්නේ මම හිතන්නේ ඒ පිළිබඳව අපේ අවිතිස නායක හමුදුරු ඉතාමත් හොඳ විවරණයක් කරයි මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ මම ඊට වඩා ටිකක් වෙනස් විදිහට මේ උවදුරු පිළිබඳව කතා කර යුතුයි කියලා යම් කිසි දෙයක් කිය යුතුයි කියලා මම හිතනවා අත්වත් මේ වෙලාවදී මම හිතන්නේ අපි මේ උවදුරු පිළිබඳව වඩා ගැඹුරෙන් මේවායේ උපත පිළිබඳව මේවා කොහොමද බිහි වුණේ මේ උවදුරු පිළිබඳව අවබෝධයක් මේ අවස්ථාවේදී ලබා ගැනීම වැදගත් කියලා මම හිතනවා මොකද මේ උවදුරු පළමුවලට ඇති වුණේ මේ වේදාවේ නෙවෙයි මේවා අනපේක්ෂිත දේවල් නෙවෙයි මොකද අපි මේ රට නිදහස ලබා ගැනීමෙන් පස්සේ පහුගිය අවුරුදු 70 තුනම මේ වගේ උවදුරු කීපයකට අපි සෙවන දුන්නා අනිත් එක නිසා මේක මේ අවසාන උවදුරු වෙන්න බෑ තවත් මේ වගේ උවදුරු කීපයකට අපිට මොන දෙන්නේ අපි දන්නවා පහුගිය කාලෙදී පහුගිය අවුරුදු 70 තුන කොයිතරම් උවදුරු කොයිතරම් ත්‍රස්තවාද වලට අපි මොන දුන්නාද ඒ විතරක් නෙවෙයි ඉන්දියාව ආක්‍රමණය කරා මේ රට ආක්‍රමණය කළා මේ රට බෙදා වෙන් කරන්න 13 වෙනි සංශෝධනයක් අපිට ගිල්ලෙව්වා ඒ වගේ උදුරු විශාල ගණනක් අපිට මුහුණ දෙන්නට සිද්ධ වුණා මේවට හේතුව මොකක්ද කියලා අපි තාම සොයලා බැලුවේ නැහැ මගේ හිතේ හරියට ගැඹුරින් සලකලා මම දකින හැටියට මේකට මූලික හේතුව අපි ජාතියක් වශයෙන් අනුගමනය කරපු දේශපාලනය ඉගෙන මම හිතනවා මොකද අපි කවදාකවත් කල්පනා කරේ නැහැ මේ රට නිදහස ලබා ගත්තන් පස්සේ මේ රටට අවශ්‍ය ජාතික දේශපාලනයක් ආරම්භ කරන්න ඕනේ කියලා පටන් ගන්න ඕනේ කියලා ජාතිකත්වය මුල් කරගෙන ජාතික දර්ශනයක් මුල් කරගෙන අපේ සભ્યත්වය මුල් කරගත්තු දේශපාලනයක් අපි පටන් ගත්ත යුතුයි කියලා අපි හිතුවේ නැහැ ඒ වගේම පහුගිය අවුරුදු 70 තුලත් අපි ඒ ගැන කල්පනා කරේ නැහැ මගේ ඒක ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපිට මේ උදුරු වලට මුහුණ පාන්න සිද්ධ වෙලා තිබෙන්නේ මොකද අපි විශේෂයෙන්ම තුන්වෙනි ලෝකයේ රටක් හැටියට ඉතාමත්ම අවශ්‍ය දෙයක් තිබුණා අපි අපිටම උරුම දේශපාලනයක් ජාතික දේශපාලනයක් ගොඩනගා ගන්න ඒක අපි කරේ නැහැ අපි කොටින්ම ඇහුවේ නැහැ අපි කවුද කවුද අපි අපි මොකද්ද අනන්‍යතාවය කියලා ඇහුවේ නැහැ එහෙම ඇහුවේ නැහැ ඒ වගේම ජාතික දර්ශනයකට ඇතුළු වී යුතු ආර්ථික දර්ශනය ගැන අපි සැලකුවේ නැහැ සමාජ දර්ශනය ගැන කළුවේ මාක්ස්වාදය ධනවාදය ගැන කතා කරමු අපිට අවශ්‍ය ආර්ථික දර්ශනය මොකද්ද සමාජ දර්ශනය මොකද්ද සංස්කෘතික දර්ශනය මොකද්ද මේවා අඩංගු ජාතික දර්ශනයක් ගැන අපි කවදාකවත් මෙච්චර ගන්න කල්පනා කරන ඒ ගැන අපි මනස් මේ විකදේ නැහැ අපි කරේ මොකද්ද දවත් අපිට නිදහස දීලා ගිය විජාතක අපිට හිමි කරන දුන්න පක්ෂ දේශපාලනේ මුල් කරගත්තු දේශපාලනයක අපි පුරුදුකලේ අපි අනුගමනය කරේ කියන්නේ විජාතකය පක්ෂ දේශපාලනය මුල් කරගෙන ඊට අවශ්‍ය අංගෝපාංගවල පාර්ලිමේන්තුවල ප්‍රජාතන්ත්‍රවාද මුල් කරගත්තු දේශපාලනයකට තමයි අපි යොමු කරේ ඒක තමයි අපි පිළිගත්තේ අපේ බලලෝභී නායකයන් පහුගිය කාල බිහි වෙච්ච සියලු දෙනාට මොන උනේ මෙන්න මේ වගේ බලය හිමි කරගන්න විදිහේ දේශපාලන ඒක තමයි අපි ලැබුණ කරේ අනිත් එක මේක ඒ විජාතක අපල හිමි කරන ඒ ගැන හොඳට අවබෝධයක් ඇති වෙන දැනගත්තා මේ රටේ යම් කිසි ජාතකත්වයක් ඉතුරුලා තියෙන නම් ඒක නැති කරගන්න ඒක නැති කරන්න හොඳ උරත ප්‍රමාදයක් තමයි මේ අපි පක්ෂ දේශපාලනේ මුල් ගත්ත මේ වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුව මුල් කරත් මේ දේශපාලනේ කියලා
ये क्या ना मुझे वो देखते फिर तुम्हें विजात के हमें काफी दुनिये अपने नायकों से बुरुसक वाद बेल दमाग ने सीधी विना सागे ने में कमना तुम्हें बहुत किया और दुकान पे तुम्हें करेंगे कहीं थी अंदर ये कुछ है ये के ममहितान ने इतामस में कुछ आवश्यकता हो चाहिए तो थी ना अभी अगर हम किवा के मुझे थी जाती है फिर में फिर बंद में अभी जाते और हत्या के बाद पश्चात अब अलुत देश पालने का आरंभ कर दी थी अलुत देश पालने गमन का आरंभ कर दी थी विन वचने इनके नाम अब अलुत जाति के व्यापार मेरा तो तुरंत आरंभ कर दी थी ऐ मैंने तो अब इसे विमुक्ति अकन्या के लिए मकन्या मगे इसे मैं अदर अब मैं उद्रु का नकाशना करने वाले ඊට ගිහිල්ලා ඔබට ගිහිල්ලා මෙන්න මේ මූලික ප්‍රශ්නය ගැන මූලික ප්‍රශ්නය ගැන අපේ මනසේ උගුරේ ඉතිරි කරලා මම හිතනවා මොකද ඉතාමත් අවශ්‍ය දෙයක් මේ තත්ත්වයෙන් මේ වෙන්න ඕන නම් අපි අලුත් දේශපාලනයක් අලුත් ජාතික ව්‍යාපාරයක් වහාම ආරම්භ කළ යුතු ඒක මම හිතන්නේ එක්තරා විදියකට ඒ තරම් දුෂ්කර අමාරු ගමනක් මොකද මම දකින හැටියට අද වෙනකොට මේ රටේ සිංහල මිනිසුන්ට යම් කිසි ජාතික විඥානයක් පාදවල තියෙනවා. ඒක නිසා තමයි වෙන හේතුවක් නෙමෙයි ඒකේ මල් බම්බු දේශපාලන පක්ෂින්ද නෙමෙයි 69 ලක්ෂයක් සිංහල ගෝඨාභය රාජපක්ෂ සම්දෙන්නේ. ඒ වගේම බස්නාහිර පදාර්ථයේ පදවෙනි තුනේ ගත්තේ කවුද? ජාතික මතවාදයේ නියෝජනය කරන සරත් වීරසේකර විමල් වීරවංශ ගමන් පිළිවෙල මේවායින් පේන්නේ එක දෙයක් මේ ජාතික විඥානයේ දැන් ඒ අපේ පහළ වෙලා තියෙන ඒ අදිතාලම වැටලා තියෙනවා අපිට තියෙන මගේ සියයක තව ඉදිරියට ගෙනියන්නේ එම නිසා මගේ හිතේ මේ සම්මන්ත්‍රණය මගින් මේ උතුරු ගැන කතා කිරීමට අමතර මේ ජාතික ව්‍යාපාරේ ජාතික පුනර්ජීවන ව්‍යාපාරේ ජාතික විමුක්තිසක්න ආරම්භ කිරීම සඳහා ජනතා ලොකු කරුසිය කියලා මම විශ්වාස කරනවා. එහෙසි කරන්නේ නැත්නම් අපිට මේ ජාතිය බේර ගන්න බෑ. ඒකට සුදුසු අවස්ථාවක් තියෙනවා. ඒකනේ සිද්ධ වෙනවා. මේ රටවතා ගිනියන සමන්ත්‍රණ මගින් ජාතිය ඇවිදි කියලා ජාතික විමුක්තිසක්න अपे साहित्य सूरी अमरशेखर मैं दैंग और अणु देखा जीवित गमन के वाला इन्नी तो मट पिलगनी में कथा संपूर्ण करा खाले व्यंकर अदास देखी करा पिलगनी में कथा इट पास मट कर मिथन प्रमी मट वैडम अवदाल अति पूजनीय महासंगरत्न उमार कसप उमारे कसप हामदुरु इवगे किरम विमल ज्योति हामदुरु इत जमलिए इंद्रसर हामदुरु महाचार्य मेदगड अभीतिस हामदुरु दिहिपे चंदयुमल हामदुरु अंगुरु यल्ले जिनानंद हामदुरु एतुल मेतंट वेडमकोट वदाल महासंगरत्न्य ताम आदरेन पिलिगन्नो इवगेम विश्रामिक नियोज्य पोलिस्पति अपे कोटक देनिय महात्म्य दोस्तर हरिश पतिरगे महात्म्य इवगेम नीतिज्ञ उपाली लोकुमार अक्कल महात्म्य एतुलु सभावे इन्न संभावनीय अमुत्तन සියලු දෙනා පිළිගන්නා මෙතන සියලු දෙනාගම නන් ලයිස්තුවක් අරගෙන කියන්න ගියොත් මෙති ස්ථානයේ පැමිණ තියෙන විශේෂීය විශේෂ වශයෙන් ගත්තාම සුවිශේෂී පුද්ගලයෝ සමාජයේ කිසියම් කම්පනයක් ඇතිකල හැකි පුද්ගල චරිත ඒ නිසා එක එක පුද්ගලයන් පුද්ගලයන්ගේ නම් කියවන්න තරම් කාල වේලාවක් නැහැ ඒ නිසා මම ඊටම ආදරයෙන් ඉල්ලා සිටිනවා ඊළඟ අංකය तमाई अपे जातिक संविधान एकमत्वे अगनवर
කලාප නායකින් සහ එහි උපදේශක මණ්ඩලය ඔබ හමුවට ඉදිරිපත් කරලා අවසානයේ ඔවුන් සියලු දෙනා මේ වේදිකාව ඉදිරිපස රැස්කරවලා ඔබට දැක ගන්නට හදනවා ඊට අමතරව අප සියලු දෙනාම මේ ජාතික සංවිධාන එකමුතුව විසින් අද අපි කිසියම් ආකාරයක ජාතියට ප්‍රතිඥාවක් දෙනවා ඒ නිසා මේ ප්‍රතිඥාව කියවන අවස්ථාවේ මේ සභා ශාලාවේ ඉන්න සියලුම දෙනා අපි භික්ෂුන් වහන්සේලා නෙමෙයි අනිත් අය සියලු දෙනා නැගී සිට අර දකුණු අත පපුවට තියාගෙන ප්‍රතිඥාව මා සමග කියවන ලෙස ඉල්ලා සිටිනවා එනිසා පළමුවම ජාතික සංවිධාන එකමුතුවේ අගනුවර උපදේශක කමිටුව සඳහා යෝජනා වෙලා තියෙනවා අප ගිය සතියේ අවසාන වශයෙන් ඉරිදා මේ නම් අනුමත කරනු ලැබුවේ මහාචාර්ය ගාමිණී අල්විස් මැතිතුමා මහාචාර්ය මාලනී අඳගම මැතිණිය අද එතුමියට හදිසි අසනීප තත්ත්වයක් නිසා එන්න ලැබෙන්නේ නැහැ ආචාර්ය සරත් බුද්ධදාස මැතිතුමා නිහල් ආටිගල මැතිතුමා වෛද්‍ය පී හේවාගම මැතිතුමා සැම්සන් අබේවර්ධන මැතිතුමා විශ්‍රාමික ජාත්‍යන්තර සිවිල් කටයුතු පිළිබඳ එක්සත් ජාතික එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතු කර ආර්යවංශ ජිනදාස් මැතිතුමා ව්‍යාපාරික උපසේන දිසානායක මැතිතුමා ඉංජිනේරු විමල් ජයවර්ධන මැතිතුමා විශ්‍රාමික බැංකු නිලධාරී ඩබ්ලිව් මුන්නවීර මැතිතුමා ඒ වගේම ජාතික සංවිධාන එකමුතුවේ අගනුවර මෙහෙයුම් මණ්ඩලයේ හැටියට මෙන්න මේ පිරිස ඉන්නවා නීතිඥ මදුමාලි අල්විස් මාත්මිය වෛද්‍ය නිමල් කරුණාසිරි මැතිතුමා නීතිඥ ආනන්ද අබේවර්ධන මැතිතුමා විශ්‍රාමික රණවීර වසන්ත අල්විස් මැතිතුමා වෛද්‍ය නිමල් කරුණාසිරි මැතිතුමා ව්‍යාපාරික තිලක් පෙරරා මැතිතුමා ව්‍යාපාරික ගාමිණී ඉදිරිසිංහ මැතිතුමා ව්‍යාපාරික බුද්ධිගත සිල්ලා මැතිතුමා ගණක අධිකාරී ලලිත් සප්පල්දෙනිය මැතිතුමා ව්‍යාපාරික ආලෝක නිශාජිත වාහලවත්ත මහත්මයා මැතිතුමා ව්‍යාපාරික ප්‍රීමාල් ප්‍රනාන්දු මැතිතුමා ව්‍යාපාරික බුද්ධික විමලසිරි මැතිතුමා ජීවන්ත ජයතිස්ස මැතිතුමා තොරතුරු තාක්ෂණවේදී චින්තක තිලකරත්න මැතිතුමා විශ්‍රාමික බැංකු නිලධාරී රුවන් සිරි විතානගේ කියන අය ඒ සියලු දෙනා කීපපලක් ඇවිල්ලා නැහැ හරි සියලු දාම මේ ඉදිරිවස පෙළ ගැසෙන්න මේ සභාවේ ඉන්න අනිත් අයටත් දැක ගැනීම සඳහා ඒ සමග මම ප්‍රතිඥාව කියවනවා ඒ සමග ප්‍රතිඥාව කියවෙනට සියලු දෙනා නැගී සිටලා ඊට කරු කරන්නයි කියලා ඉල්ලා හිටිනවා සා ප්‍රතිඥාව කියවන්න ඩොක්ටර් ඉන්න අරණියන් නම් කියපු කට්ටිය එන්න අපේ කොළඹ සභාවේ අයව දැක් ගන්නත් ආසයි නේ අනිත් අය ඇවිල්ලා ඉන්නයි ජාතික සංවිධාන එකමුතුවේ ජාතික සම්මේලනයේ විසින් ඉදිරිපත් කරන ප්‍රතිඥාව ජාතික ප්‍රතිඥාව සාපි දකුණු අත පපුවේ තියාගෙන මේ ප්‍රතිඥාවට ගරු කරලා කියවමු නොවැම්බර් මාස 16 වෙනි ජනවරමේ අපේක්ෂාවන්ට ගරු කරමින් එම ජනවරම ආරක්ෂා කිරීමට කැපවන බවතත් එම ජනවරමට අනුව බෙදුම්වාදයෙන් සහ ඉස්ලාම් මතවාදයෙන් ජාතිය මුදා ගැනීමට කැපවෙන බවටත් වරායවල් වනාන්තර ඇතුළු ජාතික සම්පත් කුණුකොල්ලේට අන්සතු කිරීම වළක්වා ගැනීම සඳහා කැපවෙන බවටත් සමස්තයක් ලෙස ගෝලීය අටපිට කරන වියගසෙන් ජාතිය මුදවා ගැනීම සඳහා ජාතික සංවිධාන එකමුතුව විසින් ඉදිරිපත් කරන ජාතික න්‍යාය පත්‍රයේ ක්‍රියාත්මක කිරීම සඳහා කැපවෙන බවටත් ජාතිය හමුවේ මෙසේ ප්‍රතිඥා දෙමු මේක මම ඔබට ඇසෙන්න කියුවේ ඊට පස්සේ අපි වචනේ වචනේ මම නිවාඩුව කියනවා ඒ සම කියන්නේ නොවැම්බර් මාස 16 ජනවරමේ අපේක්ෂාවන්ට ගරු කරමින් එම ජනවරම ආරක්ෂා කිරීමට කැප වෙන බවටත් එම ජනවරමට අනුව බෙදුම්වාදයෙන් සහ ඉස්ලාම් මතවාදයෙන්
ජාතිය මුදවා ගැනීමට කැපවෙන බවටත් වරායවල් වනාන්තර ඇතුළු ජාතික සම්පත් කුණු කොල්ලයට අන්සතු කිරීම වැළැක්වීම සඳහා කැපවෙන බවටත් සමස්තයක් ලෙස ගෝලීය යටත් විජිත කරන වියගසෙන් ජාතිය මුදවා ගැනීම සඳහා ජාතික සංවිධාන එකමුතුව විසින් ඉදිරිපත් කරන ජාතික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා කැපවෙන බවටත් ජාතිය හමුවේ මෙසේ ප්‍රතිඥා දෙමු. प्यारे जाति का न्याय पत्र पशु इधर पत करना अब මේ සම්මන්ත්‍රණය හරි මේ රැස්වීම හරි මේ උත්සව අවස්ථාව හරි අප ඔබට ප්‍රධාන දේශන දෙකක් ඉදිරිපත් කරනවා ආරාධිත දේශනයක් තියෙනවා ඊට අමතරව අපේ මේ සංවිධානයේ ඇතුලේ සමාජික ඊළඟ දේශනය කරනවා මුලින්ම මම මේ ගෞරවනීය ආරාධනය කරන්නේ ආරාධිත දේශනය සඳහා ජාතියේ මුර දේවතාවුන් අතරින් ඓතිහාසික භූමිකාවට පණ දෙමින් යලියටත් විත්තරණය සඳහාවන ක්‍රියාවලියට න්‍යායාත්මකව මේ මොහොතේ ඒ වගකීම ඉටු කරමින් සිටින සංඝ පීතෘවරයන් වහන්සේ නමක් වන අපේ මහාචාර්ය මැදගොඩ අබේතිස්ස ස්වාමීන් පාදයන් වහන්සේට සියම්හානිකායේ රෝහණ පාර්ශ්වයේ අතිගෞරවාර්හ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපේ කුමාර කස්සප නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික කුලපති මහෝපාධ්‍යාය ගෞරවාර්හ මහාචාර්ය ඉන්ද්‍රදෙමළ ඉන්දසර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නදීමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ සහ මෙම සංස්කෘතික මධ්‍යස්ථානයේ සම්බුද්ධත්ව ජයන්ත මන්දිරයේ නිර්මාතෘවර ගෞරවාස්පද ආචාර්ය ක්‍රම විමල ජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු අපේ අඟුලගල්ලේ හාමුදුරු චන්දිමල් හාරු ඇතුළු පූජතර මහසගරුවනි නවසරයි අද මේ විශේෂ සභාවේ මුලසුන් මණ්ඩලයේ සිටින අපේ ගුණදාස අමරසේකර මැතිතුමන් අපේ වෛද්‍යතුමන් නීතිඥවරුන් ඇතුළු කාරුණික පින්වත්නි අද මේ අවස්ථාවට සහභාගී වෙන ජාති දේශ හිතයිසි පින්වතුනි මාධ්‍යවේදී මහත්තුනි දරුවනි මේ වේදිකාවට අපි හිතාගට හිටියේ කෝ අවුරුදු 10කින් අඩුම අවුරුදු 5කින් නැගින්න වෙයි කියලා. ඒ වුණාට මේ වේදිකාවට මේ තරම් ඉක්මනට නැගින්න සිද්ධ වුණේ ඇයි කියන වගත් අඩු වැඩි වශයෙන් අපි හැමෝගෙම හිත් තුළ
තියෙනවා මුලින්ම කියන්න ඕනේ අපි මේ විදිහේ සම්මන්ත්‍රණ අමතන්නේ මේ රැස්වීම කරන්නේ ආණ්ඩු විරෝධීන් ලෙස නොවන බව මෙතන කිව්වෙත් 69 ලක්ෂයේ අරමුණ ට පණ දෙන්නයි අපි මේ වැඩේ කරන්නේ කියලා. අදෝදි අපේ මේ නායක හඳුරු නමක් මෙතන වැඩ ඉන්නා උන්වහන්සේ. උන්වහන්සේ මට කතා කරලා ඇහුවා අබේතිස්ස හඳුරෝ මේ ගෝඨාභය මහත්තයට විරුද්ධව කරන රැස්වීමක් නම් අපි එකට අනේක හොඳ නැහැ නේද කියලා. මං කිව්වා නෑ නායක හඳුරනේ රටට හිතවත්ව කරන රැස්වීමක් ගෝඨාභයට විරුද්ධ කරන රැස්වීමක් නෙමෙයි කියලා. इस मुलिम तेरू गंडोने अभी नाहक तेरू गंडोने माध्या तेरू गंडोने अभीलाख्यल बदलेस कल्पना कर लिट पावा देख्य गमने दी ओहू अभी पत्कर गुणा क्या ඔහු අපගේ ගෞරවයෙන් දිනාගත්තු පුද්ගලයාද කුමක්ද කියන කාරණාවට වඩා ඒ කාරණාවෙන් කාරණාව වෙන වෙනම ව්‍යුක්තව කල්පනා කරලා ඒ කාරණාව මොනතරම් රටට හිතවත්ද හිතකරද කියන එක ගැන හිතලා මිසක් අන් කිසිදු පූර්ණ නිගමනයන් හෝ පුද්ගල සාධක බද්ධව අපි කතා කරන්නේ නැහැ මෙතන රැස්වීමට ආපු වෙලාවේ මෙහි දැක්වෙන පුවරුවේ තියෙනවා ඉස්ලාම් අන්තවාදයේ ගැන අදහසක් ඉස්ලාම් අන්තවාදයට යටත් වෙන්න එපා කියලා දැන් මේ ප්‍රතිඥාව දෙන වෙලාවේ නිහඬව මම කල්පනා කළේ අපේ මිනිසුන්ට තාමත් මේ ඉස්ලාම් අන්තවාදයේ බරපතලකම වැටහිලා නැති හැටියක් බලන්න එදා දේශීය ගානක් පාස්කු ප්‍රහාරයේ කියලා කියන්නේ දෙයියෝ අදහන්න ගිහිල්ලා හිටිය අහිංසක මිනිස්සු තමගේ ජීවිත වලින් සමු ගන්න පවුල් පිටින් ඒ පවුල් වලට මේ ගමනේ මේ භවයේ උන්ට ආයේ මේ සසර නෙමෙයි මේ භවයේ මේ ජීවිත කාලේ උන්ට ආයේ සැනසුම් සුසුමක් හෙලන්න උන්ගේ මූණ වල හිණාවක් මතුවෙන්න අවස්ථාවක් නැහැ හැබැයි මතක තියාගත යුතු කාරණාව තමයි ඉස්ලාම් අන්තවාදී පුපුරා යම එතනින් ඉවරයි කියලා හිතනවා නම් ඒක තරම් මෝඩ සිටිවිලක් තවත් නැහැ ඉස්ලාම් අන්තවාදයේ ආරම්භයේ පමණයි පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක අපි අත්ින්දි එහෙමනම් නොවැම්බර් 16 ජනවරිම නිර්මාණය කරන ප්‍රධාන සාධකයක් තමයි පාස්කු ඉරිදා ප්‍රහාරේ බඳු ප්‍රහාර ආගමික අන්තවාදී ප්‍රහාර නැවත මේ රට තුල දියත් නොවන ආකාරයට පසුබිම සකස් කිරීම ඒ සඳහා හිතනවනම් බුද්ධියංශ පමණක් ප්‍රමාණවත් කියලා ඒ සඳහා හිතනවනම් ආයුධ නිරායුධ කිරීම පමණක් ප්‍රමාණවත් කියලා ඒක ලොකු වැරදීමක් එනිසා මේ අන්තවාදයේ පෝෂණය කරුණු ලබන සකලවිද මූලාශ්‍රයන් හඳුනාගෙන මේ මූලාශ්‍රයන් විනාශ කිරීම හරහා තමයි මේ අන්තවාදයට මුහුණ දීමට හැකියාව තියෙන්නේ. තවදුරටත් මේ අන්තවාදයේ පෝෂණය කරන මද්රසා ඉවත් වෙලාද? ඇතැම් වෙලාවට ඉදිරියේදී මද්රසා නියාමනය කරන්න එන්න ඉඩ තියෙනවා. වැරද්ද නීතිගත කරන්න එන්න ඉඩ තියෙනවා. එසත් තාම මේක අවසන් වෙලා නැහැ. ඊළඟට අන්තවාදීන් නිර්මාණය කරන ආගමික මූලධර්මවාදීන් පිළිබඳව ඔවුන් පාලනයකට හසු කරගෙන නැතු කරගෙන තියෙනවද? ඒව තාම මේ විදිහට වෙලා නැහැ. රටක එක අධ්‍යාපනයයි තියෙන්න ඕනේ, එක නීතියයි තියෙන්න ඕනේ. මේ දවස්වල කතා වෙනවා අන්දන්නේ මොන දුරට මොන තරම් දුරට සත්‍යද කියලා මේ කාති උසාවි සම්බන්ධයෙන් බඳවා ගැනීම පිළිබඳව
इलागट भाषा व जातीय पदनाम करेगे उसावी वलट तनतुरु पत्किरीं पिलिबंदो पॉलिसी वलट तनतुरु पत्किरीं पिलिबंदो मिहरहा अंतवादे आवसां वीमद अंतवादे पोषण वीमद वेन्ने कियने का पिलिबंदो अपि हितांडोने मंक्रिसाद हेम वेलावेम जातिक मतवाद इन्न अपिट तियेन्ने जातिकत्वय एनिसा अपि बलयट पत् करनवा नायकयो හැබැයි මේ බලයට පත් කරන නායකයන් වට කරන්නේ තමන්ගේ ඉලක්ක අරමුණු තියාගන්න පිරිස. ඒ නිසා ඔවුන් හැම අවස්ථාවකම මේ නායකයන් තමන්ගේ අරමුණු වෙත ක්‍රමානුකූලව පියවරෙන් පියවර අරන් යනවා අපි එදා ඉඳලා දැක්කා. මට තව දුකක් තියෙනවා. දැන් अबे रटे तीस अवुरुदु युद्ध अवसान करन्न नायकत्वे दरपु युद्धमय कोटसे एतकोट एतुमा देशपालकयेक नेमे गोटाबे राजपक्ष जनाधिपतितुमा आरक्षक लेखावरय हटियट एतुमा रटने जातियट आदरय केनेक कियन एक अपिट होंदटम विश्वासयिने एक ओब अपि कवुरुत अमतक करला नेमे नेमे कथा करन्ने एहेव पुद्गलयेक बलयट ऐविल्लत एक कियन्ने रटे ओब ओब अवंकव विश्वास करन्न ඔබේදා ඡන්දයට මිනිසුන්ව පෙළ ගැසෙව්වේ ඔබ ඡන්දෙ දාන්න ගියේ ඒ හැම දෙයක්ම කළේ මේ තමයි මේ රටේ මේ වැඩේට ඉන්න හරිම මිනිහා කියලා තීරණය කළා නෙමෙයිද මේ වැඩේට ඉන්න හරිම මිනිහා කියලා තීරණය කරලායි අපි ගියේ එහෙමනම් හරිම මිනිහත් යම්මයිගේ හැසිරීමෙන් වලට යටත් කරගන්න කටයුතු කරනවා නම් උත්සාහ දරනවා නම් ඒ කියන්නේ අපිට වැරදිච්ච තැනක් තියෙනවා කියලා නේ ඒ කියන්නේ දේශපාලකයෝ බලටපත් බලයටපත් කරලා කවුරුන් හෝ බලයටපත් කරලා විතරක් රට රකින්න බෑ කියන අවබෝධය අපි ඇති කරගත යුතුයි ඒ නිසා දැන් පක්ෂ මාරු කරලා පුටු මාරු කරලා තනතුරු මාරු කරලා මේ රටේ ඉන්න ඔලුගෙඩි නායක පුටු වලට ගේන්නේ නැතුව ඒ වෙනුවට ජනතාව ඥානනය කිරීම හරහා මේ රටේ ජාතිකත්ව චින්තනය මෝහත් කරලා ඉදිරියට අරන් යා යුතුයි කියන එකයි අපි කල්පනා කරන්නේ ඒ ජාතිකත්ව චින්තනය හරි විදියට මෝහත් කරලා උඩට ගත්තේ නැත්තම් දවසින් දවස සතුරා පියවරෙන් පියවර ඉදිරියට පියමනිනවා අද අපි ප්‍රධාන ප්‍රශ්නය බෝල්ඩ් රටේ පත්ලා තියෙන සාකච්ඡා වෙන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පිළිබඳ ප්‍රශ්නය. මේ සම්බන්ධයෙන් පෞද්ගලිකව ජනාධිපතිතුමාත් එක්ක පැය ගණන් කතා කරපු කෙනෙක් මම. ඒ වගේ වරාය ඇමතිත් එක්ක පන්සලට ගෙන්නගෙන පැය ගණන් කතා කරපු කෙනෙක් මම. ඒ විතරක් නෙමෙයි මේවට උඩින් යටින් සම්බන්ධ වෙන ව්‍යාපාරිකයෝ ගෙන්නල පන්සලෙ පැය ගණන් කතා කරේ මම. ඒ නිසා මේකේ උඩ යට පිළිබඳව හැම දෙයක්ම පිළිබඳව මට යම් අදහසක් තියෙනවා. ඒ නිසා මම එක මේ වෙලාවේදී කැමති ඔබත් එක්ක කතා කරන්න. මේ වරායේ ප්‍රශ්නේ පිළිබඳව අදහසාවේ මීට මාස 6-7කට එහා පැත්තේ ඒ වෙලාවේදී අපේ නායක හම්දුරු කීප නමක් එක්ක ජනාධිපතිතුමා හම්බුණා අපි ගිහිල්ලා. එතුමාට මම මේ වැඩේ කරන්න එපා කියලා. එතුමා මේ අවස්ථාවේදී සඳහන් කළේ පෞගිය ආණ්ඩුව අවබෝධතාවකට එහා ගිය ගිවිසුමකට ඇතුළත් වෙලා ඉන්න නිසා මේක කිසියම් හවුල් ව්‍යාපාරික ස්වරූපයෙන් කොටස් හැටියට ආයෝජනයක් ලෙස අරන් ඉන්න කියලා එතුමා ඉන්දියානු රජයට දැනුම් දුන්න බව මෝදි හැම්බෙන්න ගිය වෙලාවේ एक अत्त वेन्न पुलुवान हैबै अभी नवंबर 16 जनवरी में सकस कर गन्ने अपिट अडुवेन आवासी कर गन्न वेड करन्न नेमे आवासी वलक्वा गैनीम सदा वेड करन्न अपे जननायकयो तेरुम गत यूतु कारणाव कवदावत अपे रटवल आक्रमणय करन्न बलन इन्न विदेशीय पिरिस කවදාවත් තෘප්තිමත් වෙන්නේ නැහැ මේකක් දුන්නයි කියලා. ඒකෙන් පස්සේ තව එකකට යනවා. ඒ නිසා ඉන්දර දාලා ගින්දර සතුරු කරන්න බෑ වගේ.
වරායවල් තෙල් ටැංකි භූමිය මේ මොනවා දීලවත් අපි වාක්‍රමණය කරන්න එන පරසතුරන්ව අධිරාජ්‍යවාදීන්ව සතුටු කරලා අවසන් කරන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපි හැම වෙලාවෙම ගොදුරු වීමට යෝජිතව ගොදුරු වීමට ඉලක්කගතව සිට පිරිසක් කියන එක ලංකාවේ භූමිගත පිහිටීම අපිට තියෙන මහත් වාසනාවක් වාසනාවක් ඒ වගේම මේ ලංකාවේ භූමිගත පිහිටීමම අපේ අභාග්‍ය බවට පත් වෙලා තියෙනවා මෙතනදී අපේ පාලකයන් ආදර්ශයට ගන්න ඕනේ ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිණිය බලන්න බණ්ඩාරනායක මැතිණිය අපිට කච්චති දූපත නිදාස් කරගත්තා ඒ වගේම තමයි ශ්‍රීමා ශාස්ත්‍රී ගිවිසු මහරහ ලංකාවට වාසිදායක විදියට කටයුතු සිද්ධ කරගත්තා ඒ විතරක් නෙමෙයි මට මතක හැටියට ඩොලර් 250,000 දීලා තෙල් ටැංකි ටික අරගත්තා එහෙ නිර ගණිද්දී යටත් වෙලා තිබුණු දේවල් නැවත අපේ බහරේට අරගත්තා හැබැයි අද බලනකොට මට හිතෙන්නේ අපි ඉන්දියාවේ ඊළඟ ප්‍රාන්තයද කියලා බලන්න ලංකාවට ඉන්දියාවෙන් එන අගමැති විතරක් නෙමෙයි විදේශ ඇමති විතරක් නෙමෙයි හැම හැච්ච බැච්චම ලංකාවට ආපු ගමන් කියන්නේ 13 වෙනි සංශෝධන ක්‍රියාත්මක කරන්න. එතන ඔවුන් නියෝජනය කරන්නේ මේ අන්තවාදී බෙදුම්වාදීන්ව විතරද ඉන්දියාව? ඔවුන්ට පේන්නේ නැද්ද? ඇත්තම සුළු ජාතිය සිංහලයෝ කියලා. දැන් ඉන්දියාවේ ගත්තොත් ඉන්දියාවේ දෙමළ සහ ලංකාවේ දෙමළ එකතු කරලා ගත්තොත් එහෙම අපි සුළු ජාතියක් නෙමෙයිද? ඒ නිසා මේ භූමියේ සුළු ජාතිකත්වයේ පිළිබඳව කල්පනා කරලා බලනවා මිස ඔවුන් මේ ලෝකයේ සුළු ජාතිකත්වයේ පිළිබඳව කල්පනා කරන්නේ මේ ලෝකෙ ඉන්න සුළුම සුළු ජාතිය සිංහල කියලා කිව්වොත් ඔය බොහොම පුංචි පුංචි ජාතීන් කීපයක් කරනකොට සිංහල මිනිස්සු සුළු ජාතිය. එහෙනම් බලද්දී අපේම නායකයන් හැම වෙලාවෙම අනිත් උදවිය සුළු ජාතිය නැටේ රසලකනවා මිස මේ වන්ද විවි යන සිංහල ජාතිය සුළු ජාතියක් හැටියට සැලකලා එහි ආරක්ෂාව පිළිබඳව ඒ වගේම එහි ඓතිහාසික ප්‍රවේණීන් පිළිබඳව කල්පනා කරන්නට උත්සාහ නොදැරීම අවාසනාවක් මං කියාගෙන ආවි ඉන්දියාව වගේ රටවල් ලංකාවට ආපු ගමන් කියන්නේ අපිට 13 වෙනි සංශෝධන ක්‍රියාත්මක කරන්න මේ බෙදුම්වාදී 13 මුළුමනින්ම ක්‍රියාත්මක කරන්න එතකොට උන්ට පුළුවන් උන්ගේ සිතු මතයට කැලි කැලි වලට බෙදිච්ච කුලල් කාගන්න මිනි මරාගන්න මේ දේශේ Tamanගේ අවශ්‍යතාව වෙනුවෙන් මේ භූමිය පාවිච්චි කරන්න. ඒ විතරක් නෙමෙයි. දැන් මේ ඉන්දියාව ලංකාවේ වරායේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයම ඉල්ලන්නේ ඇයි? අපි සලකා බැලුවොත් මේ ගැන අපි සලකා ගත්තොත් මේ ගැන මේ ගැන අපිට හිතන්න කාරණා කිහිපයක් තියෙනවා මේකෙදි ආණ්ඩුව නිතරම කියන කතාවක් තමයි එහා පැත්තෙන් චීනේ ඉන්නවා උඩ ෆෝට් සිටිය ලැබිලා තියෙනවා ඒ නිසා ඉන්දියාවට යම් බයක් තියෙනවා මේ මුහුදේ ඔවුන් පිළිබඳව චීනය මේ සැරිසරද්දී ඉන්දියාවට ගැටලුවක් තියෙනවා ඒ නිසා මේ බොහෝ දේශපාලනික කාරණා නිසා මේක බැලන්ස් කරන්න ඉන්දියාවට මේක දෙන්න ඕනේ කියලා හැබැයි අතනින් නැගෙනහිර අපේ තෙල් ටැංකි ටික දීලා තියෙනවා ඊට පස්සේ මෙහාට එනකොට මාගම්පුර වරාය හම්බන්තොට වරාය දීලා තියෙනවා මෙතන ෆෝට් සිටි එක දීලා තියෙනවා දැන් අපිට අනාගතේ අපේ රටේ ආර්ථික දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන් නම් බලාපොරොත්තු විය හැකි එකම අපේ සම්පත අපේ නායක හඳුරුනේ
නැගෙනහිර පර්යම්තය ඒක දෙන්න යෝජිතව ඒ වෙනුවෙන් දිවා රාත්‍රී විහෙසන නිලධාරීන් සහ දිවා රාත්‍රී විහෙසන දේශපාලකයන් ටිකක් ඉන්නවා දෙයි හමුදුරනේ රසංශකත කේමනක් තියෙන භක්ෂ භක්ෂකයෝර් ප්‍රීති විනාශයි රේව කාරණම් කියලා කන්නාගේ සහ කැවෙන්නාගේ ප්‍රීතිය එකක් වෙන්න බෑනේ කණේකාගේ ප්‍රීතිය කෑම වුණාට කැවෙනේකාගේ ප්‍රීතිය බේරියාමනේ එහෙමනම් ලංකාවේ ප්‍රීතිය බවට පත් විය යුත්තේ අපේ ලංකාවේ දේශපාලකයන්ගේ නිලධාරීන්ගේ ප්‍රීතිය බවට පත් වෙන්න ඕනේ ඉන්දියාවට අහු වෙන එකද මේ ගැටේට එහෙමත් නැත්නම් මේකෙන් බේරිලා පැනලා යන එකද මේකට නිදර්ශනාත්මකව පෙන්වා දෙන්න පුළුවන් මේ බොදු අවස්ථාවලදී අපේ නායකයෝ මුණ දුන්න හැටි වෙන කවුරුත් ඕනේ නැහැ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගන්න ඔබට මතකයි අර එඩ්ගා ගිව්සුම ආපු වෙලාවේ එඩ්ගා නෙමෙයි මේ මොකද්ද මේ අර ඉන්දියානු ගිව්සුම මොකද්ද ඒකට කියන්නේ සීෆා සීෆා කියලාම ඒක දෙවුනෝ නම වෙනස් කරලා ආවා ඒ වෙලාවේදී මහින්ද රාජපක්ෂ මහත්මයා ජනතා උද්ඝෝෂණය භාවිතයට ගත්තා එයින් බේරෙන්න ඒ වගේම ජනතා උද්ඝෝෂණේ භාවිතයට අරගෙන ගෝඨාභය ජනාධිපතිතුමත් පහුගිය එම්සීසී කිවිසුම සඳහා අපේ කොමිෂමක් පත් කරලා ඒ හරහා එහි ප්‍රතිබල අනුව එම්සීසී කිවිසුම නවත්වන්නට තීන්දුව කළා කියලා සඳහන් කළා හැබැයි එම්සීසී නැවතුණයි කියලා හිතනට වඩා ඒක නැවතුණත් අපි අවධානයෙන් ඉන්න ඕනේ මේ නම් මාරු කරගෙන වෙනත් වෙස් වලාගෙන ආපහු එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේබඳු තත්ත්වයක් ඇති මං කිය මට දුකක් තියෙනවායි කියලා අපේ ජනනායකයෝ මුලින්ම හිතන්න ඕනේ මේව බේරා ගන්න අපි වැඩ කරන්න ඕනේ කියලා. ඒ පදනම ඇතුලේ තමයි මේ ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. මේක දෙන්න ඕනේ කියලා හිතාගෙන නෙමෙයි ගනුදෙනු කරන්න ඕනේ. මේක නිදහස් කර ගන්න ඕනේ කියලා හිතාගෙන. එතකොට මේ ජනතා උද්ඝෝෂණය මහා සංගරත්නයේ අදහස් මේ රටේ මතුවලා එන මේ දෙවැත්ත විරෝධතාව වුන්ට පාවිච්චි කරන්න පුළුවන් ඒ සඳහා මං කෙටියෙන් සඳහන් කළොත් අපේ කොළඹ වරායේ නැගෙනහිර පරියන්තය අපිට තියෙන සල්ලි උල්පතක් මේ රටේ දැන් මේක ඔබට ඉන්දියාවයි ලංකාවයි තියෙන හැටි බලාගත්තොත් අපේ ලංකාවේ යාපනයේ පැත්තෙන් උඩ පැත්තෙන් උතුරු පැත්තෙන් නෞකා ගමනාගමනේ කරන්න බෑ ඉන්දියාව හරහා. මොකද හේතුව ඔබ දන්නවා සේතු සමුද්‍රම් එමත් නැත්නම් අපේ නොගැඹුරු මුහුදු තීරයේ තියෙන නිසා. ඒ නිසා සියලුම නෞකා දැන් අපි ගත්තොත් වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට එන්න ඕන නම් ඉන්දියාවේ නිකන් ඉන්දියාව දෙකට බෙදලා තියෙනවා වගේ මේ අපේ යන්න ඕනේ මේ කොළඹ වරාය ප්‍රදේශේ. සාමාන්‍යයෙන් කොළඹ වරායට ඇවිල්ලා ඔවුන් ප්‍රධාන නෞකා මාර්ගයේ ඉඳලා ඒ බහාලුම් ඒ ක්‍රියාවලියට ඔවුන්ට ගත වෙන කාලය ඔවුන්ට ගත වෙන මුදල වගේ ඇතැම් වෙලාවට දෙතුන් ගුණයක් මුදල් ඉන්දියාවට ගිහිල්ලා කරන්න ගියොත් ඔවුන්ට සිද්ධ වෙනවා වියදම් කරන්න. ඒක තියෙන ඩොලර් 40,000ක විතර මුදලකින් ලංකාවට ඇවිල්ලා ඒ කටයුතු කරගන්න පුළුවන් නම් ඉන්දියාවට ගිහිල්ලා යනකොට සමහර එකකට 50,000, 60,000, 60,000 සමහර ඒවාට දැන් ඔය මුම්බයි පැත්තට එහෙම තවත් වරායවල් වලට ඩොලර් 2,00,000 ගණනක මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා උන්ට එක ගමනකදී. ඒ නිසා වාණිජ නෞකාවන් තෝරා ගන්නෙම ලාභදායි පහසුම තැන කාලය අඩුවෙන් මුදල් අඩුවෙන් කරන්න පුළුවන් තැන. ඒ නිසා අපේ කොළඹ වරාය කියලා කියන්නේ ඒකට සුදුසුම තැන. එතකොට කෙනෙක් අහන්න පුළුවන් මේ කොළඹ වරායේ සුදුසුම තැන වුණාට අපේ තව පරියන්ත තියෙනව නේද කියලා. අපිට තියෙනවා විශේෂයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුලේ තියෙන්නේ මේ ජයබහුළු පරියන්තේ. ඒක මීටර් 14 හමාරක් වගේ ගැඹුරු එකක්. ඒකට ඇවිල්ලා මවු නෞකාවන්ට මද වෙසල්ස් කියන ඒවට ඇවිල්ලා ඒක ඔපරේෂන් කරන්න බෑ.
එහෙමනම් දැනට අපි සකස් කරගෙන තියෙන මේවන විතර තුනෙන් එකකට වඩා ලංකා බැංකු ණයක් කරගෙන සකස් කරගෙන තියෙන නැගණිවර වරාය ඉදිරියට දිනු කර ගැනීමයි අපිට කරන්න තියෙන්නේ ඒක මීටර 19ක් ගැඹුර තියෙනවා ඔය දැන් ඉන්දියාව විතරක් නෙමෙයි තව තදාසන්න රටවල් වලට කරන්න තියෙන අන්තර් නෞකා භාණ්ඩ හුවමාරු ඔය ට්‍රාන්ස්ෂිප්මන්ට් කියන එක කරන්න තියෙන පහසුම නාවිකයන්ට තියෙන පහසුම ක්‍රමයේ බවට පත් වෙන්නේ අපේ කොළඹ වරායේ නැගෙනහිර ජැකේ එසම මේක මොන හේතුවක් නිසාවත් අපි ඉන්දියානු සමාගමක් වෙත නොදිය යුතුයි ඒකට හේතුවක් තියෙනවා ඒ ඉන්දියානු සමාගමකට මේක දුන්නොත් එක පැත්තකින් අපේ ආර්ථිකයට විශාල බලපෑමක් අනිත් එක මේක දෙන ක්‍රමයේ පිළිබඳවයි මට තියෙන ප්‍රශ්නේ අපි ආර්ථිකය ගැන කතා කරනවට වඩා යටත් වීම ගැන කතා කළොත් ආර්ථිකය ගැන කතා කරනවට වඩා අපි යටත් වීම ගැන කතා කළොත් මේක බරපතලම තත්ත්වයේ තියෙන්නේ ආණ්ඩුව කියන්නේ බදු දෙන්නෙත් නැහැ විකුණන්නෙත් නැහැ කියලා ආණ්ඩුව කියනවා බදු දෙන්නෙත් නැහැ විකුණන්නෙත් නැහැ කියලා බදු දෙන්නෙත් නැත්තම් විකුණන්නෙත් නැත්තම් කොහොමද මේක දෙන්නේ කියන එක පිළිබඳව අපි අහලා බලන්න ඕනේ ඒක මතක තබා ගන්න දෙන්නේ කොටස් 149ක් කවුන්ටර් 151ක් අපිට ප්‍රශ්නේ තියෙන්නේ බද්දකට කාලයක් තියෙනවා බද්දකට කාලයක් තියෙනවා අහවල් කාලයට බදු දෙනවා කියලා ඒ බදු දුන්නාට පස්සේ ඒක හිමි වෙනවා විකුණුවොත් සින්නක් කර කොටස් දුන්නොත් ඒත් ඒක සදාකාලිකවම ඔවුන්ට හිමි වෙනවා ඉන්දියාව හිතනවාද අපිට කොටස් 49 විකුණයි කියලා ඒ නිසා සදාකාලිකව අපේ ලංකාවේ කොළඹ වරායේ නැගෙනහිර ජටිය ඉන්දියානුවන් විසින් පාලනය කරනවා විතරක් නෙමෙයි අපිට තියෙන ගැඹුරුම වරාය අපිට තියෙන හොඳම මුදල් උල්පත අපේ ජාතිය රට පෝෂණය කරන්න ඒක ඉන්දියානුවන්ට අයත් වෙනවා ඒ නිසා කරුණා කරලා මේ බලාපොරොත්තුව මේ සඳහා සැලස්ම හදාගෙන තියෙන ආණ්ඩුව වහාම හකුලා ගන්න කියන එක අපි තාමත්ම කරුණාවෙන් සඳහන් කරන්නේ මේක අපේ රටේ ජාතියේ ඉරණම තීරණය කරන අවස්ථාවක් ඒක අපේ හැමදෙනාගේම ආශිර්වාදේ අපි හැමදෙනාගේම ආදරයෙන් බලයට පත් වෙච්ච ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වගේ කෙනෙක්ගේ කාලය ඇතුළේ සිද්ධ වෙනවා නම් ඒ තරම් අවාසනාවක් තවත් ඇත්තේ නැහැ එනිසා මේක ගෝඨාභය ජනාධිපතිතුමාට අපේ නායකහරු කෙනෙක් මං කිව්ව ඇහුවයි කියලා අපි ආණ්ඩුවට ජනාධිපතිතුමාට විරුද්ධව කරන කතාවක් නෙමෙයි මොහොබි මේ අනාගතය අපි ඉතුරු කරලා තියන්න ඕනේ එනිසා මේ රටේ අතීතේ විරුවන් හැටියට එකතු වුණේ අතීත විරුවන් හැටියට මේ රටේ නම් ලියුණේ පාවදුන්නු අය යටත් වෙච්ච අය නෙමෙයි ආරක්ෂා කරගත්තු අය. ඒ ආරක්ෂා කර ගැනීම සඳහා අපි හැම මොහොතකම වෙහෙසෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ වෙනකොට චීන, ඇමරිකානු, ඉන්දියානු බල අරගලයක්. එහෙනම් මේක ඇමරිකාව ඉන්දියාව සමග එකතු වෙලා චීනියත් එක්ක කරන බල අරගලයේදී අනිවාර්යයෙන්ම ලංකාවෙහි ගොදුරක් බවට පත්වීමට තියෙන අවස්ථාව මෙහි අපිට දකින්න පුළුවන් අපේ ජනාධිපතිතුමාට තිබ්බ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී කියනවා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ වහාම ඉදි කරලා කටයුතු ක්‍රියාත්මක කරනවා බටහිර පර්යන්තයේ PPT කියලා දෙන ප්‍රයිවට් පබ්ලික් මේ දෙපැත්තම අරගෙන දියුණු කරනවායි කියලා. ඒ නිසා අපි කියන්නේ ඉන්දියාව බැලන්ස් කරන්න ඕන නම් අපේ හදාගෙන තියෙන අපිට තියෙන ආර්ථික මර්මස්ථානයක් වන නැගෙනහිර පර්යන්තයේ අපිට ඉතුරු කරගන්න. බටහිර පර්යන්තයේ කොටස් හැටියට නෙමෙයි. යම් කාලයකට බදු දීලා
ඒක නිමවලා ඒකට කියන්නේ BOT කියලා BOT කියන්නේ build operate and transfer දැන් අපේ ජනාධිපතිතුමා ළඟ ඉන්න ඔය ලේකම් උන්නේ භෞතික කාලේ BOT තියෙන එක BOOT කරා ඔබ දන්නවා ඇති BOT කියලා කියන්නේ buy build operate and transfer හැබැයි මෙයා කළේ BOOT build operate own and transfer own ඕන් කියලා කියන්නේ අයිති කරගෙන තමයි එතකොට අපිට මුදල් ගෙවලා ගන්න වෙන්නේ. ඔවුන් කියන ගාණක් ගෙවලා ගන්න වෙන්නේ. ඒ නිසා මේ වගේ පාපතර නිලධාරීන් ළඟ තියාගෙන ඔවුන්ගේ ඒ යම් යම් යටි කුට්ටු වැඩත් එක්ක මේ රට බේරාගෙන යනවයි කියන එක ගොඩක් අමාරු වැඩක්. ඒ කාර්ය කරද්දී ජනතාවක් හැටියට රටට ආදරය කරන පිරිස හැටියට අපිට දෙන්න පුළුවන් ඕනෑම සහයෝගයක් අපි දෙනවා. ඉන්දියාවේ ඉල්ලන්නේ මම ඊයේත් මේ ගැන කිව්වා මං හිතන්නේ මාධ්‍ය වල ගියා මේ වරාය වෙනුවෙන් දේශීය සම්පත් වෙනුවෙන් ඉන්දියාවේ ඉල්ලන්නේ ලේබිල්ලක් නම් අපි ලේබිල්ල දෙන්න ලෑස්ති හැබැයි වරාය දෙන්න අපි ලෑස්ති නැහැ ඒ නිසා මේක වහාම අතහැරගත යුතු දෙයක් මේක ඉදිරියට තවත් යන්න 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 ආණ්ඩු අප්‍රසාදයටපත් වෙනවා විතරක් නෙමෙයි මේ පාපතර පාවදෙන්නන්ගේ ඉස්ලාම් බෝම්බ ප්‍රහාරය අන්තවාදී බෝම්බ ප්‍රහාරයට ඉඩ දුන්නු ඒ වගේම රටේ අසංස්කෘතික දේවල් අරගෙන ඇවිල්ලා මේ රට ඇතුලේ විවිධ කාබාසිනියාවන් කරපු රණවිරුවන් පාවා දුන්නු ඔය දේශද්‍රෝහී දැන් දේශ ප්‍රේමීත්වය ගැන මම දැක්ක පහුගිය දවසක මංගල සමරේ රුන් නැහැ කතා කරලා තිබුණා මේ දේශ කිසිම දේශ ප්‍රේමියෙකුට බැයිලු කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන එකට විරුද්ධ වෙන්න මේ දේශ ප්‍රේමීත්වය ගැන උගන්වපු ඒ වගේ අසංස්කෘතික මිනිස්සුන්ට බලය දෙන්න නෙමෙයි අපි මේ සත්‍ය කරන්නේ ඒ නිසා කරුණා කරලා ආණ්ඩුව තීරණය කරන්න කරුණා කරලා ජනාධිපතිතුමනි මේ හඬේ සැබෑ යථාර්ථය දකින්න අපි කැමති නැහැ අපි පත් කරගත්තු ආණ්ඩුවක් අවුරුද්දෙන් හැමාරෙන් අප්‍රසාදයට පත් කරලා බකල් කරලා වැඩ බැරි ආණ්ඩුවක් කරන්න අපි ලෑස්ති නැහැ. ඒ නිසා මේ පපුවේ කෑ කෑරෙන දුක වේදනාව එක්කයි අපි මේ කතා කරන්නේ කොටිම නායකහන්නේ මම මේ කතාවට එද්දි මොනවද ලෑස්තුන්නේ මට ලෑස්ති වෙන්න එපා කියලා හිතුණා. මොනවද අපි කතා කරන්නේ මේ මිනිස්සුන්ට විරුද්ධව? කොහොමද අපි මේ ටික කියන්නේ? ඒ නිසා මේ ස්ටේජ් එකේ මේ මයික් එකේ ඉස්සරහට ආවෙන් පස්සේ මට හිතන දේක් කියනවායි කියලා නායකහන්නේ මං හිතාගෙන ආවේ. ඒ තරම් සංවේගයක් තියෙනවා ඒ නිසා අප විසින් රැක බලා ගත යුතු අප විසින් සමාජයේ ඉදිරියේ ගිහිල්ලා මේ විදියයි මේ වැඩ සිද්ධ වෙන්නේ කියලා ආස්වාදනීය ලෙස සාකච්ඡා කළ යුතු තැනක ඉන්න අපි අපිට අද සිද්ධ වෙලා තියෙන ආස්වාදයේ වෙනුවට වේදනාව හදවත් තුළ තියාගෙන අහන අහන කෙනා කතා කරන කෙනා අහන මේ ප්‍රශ්නවලදී දුර්මුඛ කටයුතු කරන්න මගේ කතාව ගොඩක් ගියා වැඩි වෙලාව. ඒ නිසා මම ඊට වඩා කතා කරන්නේ නැහැ. ඒ නිසා කියන්න තියෙන එකයි මේ රටේ අවුරුදු 2500ක ඉතිහාසයක් ගත්තොත් මේ 2500 ඇතුළෙම දොන්ජුවන් ධර්මපාලලා පස්වෙනි මිහිඳුලා වගේ අය මේ රටේ ඉතිහාසයට එකතු වුණේ කළු පැල්ලම් එක්ක. ඔවුන්ගේ ඉතිහාසය ලියවෙන්න ගත වුණු කාලේදී ආ බැලුවොත් එහෙම ඊළඟ මහාවංශ එඩිෂන් එක යනකම් ඉන්න එපාය. එතන මහාවංශයේ ඔවුන් ලියවෙනකොට සමහරට ඔවුන් මිය ගිහිල්ලත් අවුරුදු 100 ගණනක් ගිහිල්ලා. හැබැයි උනාට වර්තමාන ඉතිහාසයේ ලියවෙන්න එච්චර කාලයක් යන්නේ නැහැ. ඒ නිසා එදා කොබ්බෑ කඩුව හාමුදුරුවනේ දේශද්‍රෝහීන්ට උදව් කරපු හාමුදුරු කෙනෙක් හැටියටයි ලියවුනේ ඉතිහාස පොතේ නුවර යුගයේ. ඒ නිසා අභිතිස් හාමුදුරු, කස්සප හාමුදුරු, ඉන්දසාර හාමුදුරු, විමල ජෝති හාමුදුරු, මෙතන ආපු නාපු ඔක්කොම හාමුදුරුවරු මේ ඉතිහාසය ඇතුලේ ලංකාවට තිබිච්ච කොළඹ වරාය ජැටිය සදාකාලිකව ඉන්දියාවට පාවදන යුගයේ පාලකයන් බිහි කළ හාමුදුරුවරු කියලා ලියවෙනවා නම් හාමුදුරුනේ ඒ ඉතිහාසයට හාමුදුරුවනේ අපි ඒ ඉතිහාසයට අපි මොකද කියන්නේ? එනිසා ඒ ඉතිහාසයේ කොටස් කරුවෝ වෙන්න අපි ලෑස්ති නැහැ. එනිසා ජනාධිපතිතුමනි ආදරෙන් කියන්නේ කරුණා කරලා මෙච්චරයි. ජනතා විරෝධයේ ප්‍රබලයි
महासंगरत्ने विरुद्धाय कोमिस गन्न व्यापारी के उठेक देने टोन ऐति थरुनाकर लादरें क्या ने मैं कहता है लदान ये माता है लला करंट वर्दा गुड़ाती है ना इस्लाम अंतवादे दावसीन दावस शक्तिमात देना अबे हाँ दुर्ने बम पिपुरे नेति उन्हाँ ऐतुलें क्रियात्मक भी बलवत समाहर ये मधुपीटिंग कथा करने बदुर दी ला मधुपीटिंग कथा करने असाध साली लाट वड़ा बहुम गैमुरिंग हितला निहानव ओलुआ तक आला गमंग याना ताऊ बीरी सिंधबाव पितानो ऐसा उंगे में क बेरा कंडोने इलागड़ा पे वाना संपत अबे अहिंसक मिनिसु वेलक्नो का जीवन तेरे मिनिसु हरी रीनो रटे आम दुरुने ऐनीसा मैं औरत भाई तो लता अभी करंडो ने दे मिनिसुंगे इन चांदिया कीला नेतु है मैं औरत भाई विरोध ने कोटे मिनिसु चांदे इल्ला नेतु है चांदे दावसा निकले आकर आड़ पासे ऐविल्ला चांदे दाने तरने टा हदान डे बुलवा खाम दुरुने मैं मनुष्य आ मस्मालु काने मिनी एक ने मैं रारा कुबने मनुष्य एक ने मैं अपने जनाद भेत तुमा इलागड़े तुमा धन दाने पासे दुगने मिनी एक ने मैं तुमने लबा गाने दे अपने हाम दुरुने तुमा इन्ने हटिया बदान नो आने ये दरगे इल्ल दवर डे भात्ते का काले विल्ला वैड़ा कराने ऑफिस से के उदय इधर रह वे नगान दुख की दिनो ये तो कटे ए विधि ने दुखे ए महान से प्रतिपाले रटटे लेबेंड ना ए दुखे महान से प्रतिपाले रटटे लेबेंड ना ये तो मटे यम पीरिसा कतारी ने बेरो ए पीरिसा तैरी ने तब मेक करने बह ए पीरिसा तैरी ने तब मेक करने बह अब तुम्हारे लट माता कहती अब तुम्हारे बुढ़ाक मूड मटा माता कहे दाही दिया पदना माये तने तिमुना रश्मि मा महिंद महत्ते गोटा बे महत्ते हितिया बे बाली डपत चिच नेती दावस काले चंदे काल इतने दिमाग कतावा कलाई कतावा करा दिमाग क्यों आ इधर ना इस तरह एक कतावा अबे रटे एक राज्य खितिया है राज्यरो थमांगे दूर मूदर देमा मांगहाने में तना तीने तात तलानी में तना इन्हों अम्मल तात तला उबटे पुलवान दो अबे दूर मूदर लांड में ताता की मांगहाने दुत्रमात्य दूर किन्नो नी दूर मूदर दांड पुलवान द तात तेक्ट मन तात तेक्ट द दूर एक मूदर दांड पुलवा मांगहाने एक तपे रटे एक राज्य थमांगे दूर मूदर देमा ये मुदर दें मैं कुमाक्को ने विंधा रटा भी नहीं ऐ तमाई विहार महादेवी है था ता तमाई खेलने थी सराज्जुरु ऐ विहार महादेवी तमाई अपे रटे जातीय पिया निर्माण नहीं कराने दो मुदर दान ने था ता खाओरुत्ते ने विंधे मैं रटा भी नहीं ऐनीसा मैं रटा भी नहीं अपे जनाधिपति तुम्हें उबुतुमान टातारीं ऐनीसा इतने डाबे तीन द्वारा गने हरिदे निवेदित दे तीर रहे करला इलाक क्या कहते हुए रटे रटे देशीय संपद वने सतासी पावा संस्कृतिय जातीय भाषा मिसिया लारक्षा करने लोकु गमना क्या नती नो एवेन्यू इंग अभी अपेंग कराने देने ऊपरी मशक्ति लबादे नंग है भाई मेरे बड़े बकल करने वे निलंदारी इंगे इंसाहा वे यम यम इतना नो एक विधि तो तेल प्रश्न थी अब देखिए ना तेरा पाम ऑयल प्रश्न है सीनी प्रश्न है मी मनो है इतना अंगुला हमारो इधर ना मैं लगे ही ना मिनी सूटी का कीनो ये अगेन बेरीला मैं कटे इतना कराने के नहीं ली मास हिद करामीन अद दावसे पहले कहे ना मैं खंडा आये म इधर ये टमे रात අපි දිවි හිමියෙන් කැපවීම කියන යෝජනාව සිදු කරමින් අද මේ ආරාධිත දේශනේ සිදු කිරීමට අපට ආරාධනා කිරීම පිළිබඳව අපේ සංවිධායක මණ්ඩලය හැම දිනාටම මගේ ස්තුතිය ගෞරවය පළ කරමින් හෙට දවසේ එන අභියෝග වෙනුවෙන් අපි හැම කෙනෙක්ම අපේ සියලු ශක්තිය යොදලා රට ආරක්ෂා කරගමු මෙය විරුද්ධවාදීන් එහෙමත් නැත්නම් රට කාපු රට වනසපු ඒ කාලකණ්ණි දේශපාලන සංස්කෘතිය නැවත ගේන්න කරන සටනක් නෙමෙයි ද අපි ඇති කරගත්තු නොවැම්බර් 16 රට හරිතැනට පත් කිරීමේ පාලකයා නිවැරදි කරලා ඉදිරියට අරන් යාමේ ගමනේ ආරම්භයක් හැටියට පමණක් බව සිහිපත් කරමින් ජාතික ව්‍යාපාරය anu
පාලකයාට පාවාඩේලන්න නොව ජාතික ව්‍යාපාරයන් පාලකයාට නාස්ලණුවෙන් ඇදලා පාර පෙන්නන්නම් බවට පත් විය යුතුයි කියන එකත් සිහිපත් කරමින් මම මගේ දේශුම අවසන් කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි विशेष देशने कल तं आरायत देशने कल पे महाचार्य मेदगडा बिदिस नायक स्वामी पादेन महंसेट पुण्यान मोदना स्तुति पिरनमनातर ईलंगट तेन्ने अपि मे संविधाने विसिं वेब अडवियक् अद इंदला विवृत करनवा ए वेब अडविय विवृत करीम मम आराधना करनवा ए ताक्षणिक इंजीनियर महात्म्याट परिगणक इंजीनियर अपे हितवत् मेत्तुमाट वेदिकावट ऐदिल्ला अपे वेब अडविय अपे अशोक इंद्रजित कमलदास मेत्तुमा लवा विवृत करवन्नट कियला සරයි මේ මොහොතේ සිට ජාතික සංවිධාන එකමුතුවේ අඩවියට ඔබ සියලු දෙනාටම පිවිසෙන්න පුළුවන් මේ බඩවියේ ලිපිණේ යවන්නේ Federation of National Organizations FNOSL.org FNOSL.org බොහොම ස්තුතියි කාල වේලා ඉක්ම ගිය නිසා විශේෂයෙන්ම අපට ආරම්භ කරන්න සුළු ප්‍රමාදයකුත් සිදු වෙච්ච නිසා අනිත් සංවිධානයේ අපේ සංවිධානයේ තුල ඉන්න තවත් අයෙක් දෙසුමක් කරන්න බලාපොරොත්තු වෙන්න හිටියා ඒක අපි නවත්තලා ඒ වෙනුවට අර ඔබට පොරොන්දු වෙච්ච ජාතික සංවිධාන එකමුතුවේ න්‍යාය පත්‍රය ඔබට දැන ගැනීම සඳහා මම ඉදිරිපත් කරනවා ජාතික සංවිධාන එකමුතුව ජාතික න්‍යාය පත්‍රය එක රටක් එක නීතියක් ආගමික අන්තවාදයේ අතුගා දැමු රටක් ජන කොටස් අතර සමානාත්මතාවයේ සුරකින්න රාජ්‍යයක් සඳහා ජාතිය ආගම කුලය අනුව අධ්‍යාපනය විවාහ නීති දේපළ නීති හෝ මූල නීති පමණක් නොව විශ්වවිද්‍යාලද වෙනස් විය නොහැක එසේ වෙනස් ලෙස සැලකීමේ වරද නිවැරදි කිරීම සඳහා වහාම අදාළ නීති ප්‍රතිසංස්කරණය කළ යුතුය එසේම නව ඓතිහාසිකම් පනතක් මගින් කිසිවෙකුට කතා කරන භාෂාව ජාතිකත්වය ආගම හෝ කුලය මත වෙනස්කම් සිදු නොවන බව සහතික කළ යුතුය මෙම ක්‍රියාවලිය වසරක් තුල අවසන් කළ යුතුය එහිදී පාස්කු ප්‍රහාරයට කුමන හෝ ආකාරයකින් දායක වූ සියලු දෙනාටම තරාතිරම නොබලා අපරාධ නීති යටතේ දඬුවම් කළ යුතු අතර දීර්ඝකාලීනව ආගමික අන්තවාදයේ ශ්‍රී ලංකාවේ භූමියෙන් අතුගා දැමීම සඳහා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ නිර්දේශ සහ ඊට අදාළ සෙසු මහජන ඉල්ලීම් අනුව ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජාතික කාර්ය සාධක බලකායක් පිහිටුවිය යුතුය ඊට අදාළ ක්‍රියාවලිය මාස 6ක කාලයක් තුල අවසන් කළ යුතුය අංක 2 රට බෙදෙන පළාත් සභාව වෙනුවට රට ගොඩනගන පළාත් සංවර්ධන සභාවක් කතා කරන භාෂාව හෝ ජාතිකත්ව පදනමින් රට බෙදා වෙන් කිරීම දිර්ගන්වන වර්තමාන පළාත් සභා ක්‍රමය නව ව්‍යස්තාව මගින් අහෝසි කොට නව නීතියක් මගින් පළාත් සංවර්ධන සභාවක් පිහිටුවීම මහජනයා රාජ්‍ය පාලනයට දායක වීම දිර්ගන්වීම සහ රාජ්‍ය සේවා සහ රාජ්‍ය පරිපාලනය විමධ්‍යගත කිරීම මුල් කරගෙන පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම සඳහා
අදාළ නීති සංශෝධනය කළ යුතුය පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සම්මේලනය පළාත් සංවර්ධන සභාව බවට පරිවර්තනය කිරීම සඳහා මෙම නව නීතිය මගින් ප්‍රතිපාදන සැලසිය හැකිය අංක 3 ගොවියා සහ දීවරයා රකින්න කෑමෙන් බීමෙන් හිඟ නැති රටක් රටේ ආහාර සුරක්ෂිතතාවය ජාතික ආරක්ෂාව තරමටම වැදගත් වන බව ව්‍යස්තාව මගින් පිළිගත යුතු අතර ආනයිනික ආහාර මගින් දේශීය ආහාර වෙළඳපොළ තුල මිල විකෘතීන් ඇතිකොට දේශීය නිෂ්පාදනයේ බිඳවැට වීම වැළක්වීම සහ ගොවියාට සහ දීවරයාට සහනාධාර සහ රක්ෂණ ආවරණ ආදී දිරිගැන්වීම් ලබා දීමට අදාළව රාජ්‍ය වගකීම නීතිගත කිරීම සඳහා ආහාර සුරක්ෂිතතා පනත නමින් නව නීතියක් හඳුන්වා දිය යුතුය අංක 4 දේශීය කර්මාන්ත පද්ධතිය ලෝකයේ උසස්ම මට්ටමට ගෙනීම සඳහා ස්වභාව ධර්මයේ විස්මිත දායාදයන්ගෙන් සපිරි ශ්‍රී ලංකාව නම් වූ පුණ්‍ය භූමියේ දේශීය අමුද්‍රව්‍යයන් සහ දේශීය දැනුම් පද්ධතිය යොදා ගනිමින් කර්මාන්ත ආරම්භ කිරීම සහ දියුණු කිරීම සඳහා දේශීය කර්මාන්තකරුවන් දිරිමත් කිරීම මුල් කරගෙන උපాయ මාර්ගීය කර්මාන්ත ආරක්ෂා කිරීමේ පනත නමින් නව නීතියක් හඳුන්වා දීම මගින් ඊට අදාළ රාජ්‍ය වගකීම නීතිගත කොට සහතික කළ යුතුය අංක 5 දැනුම හා හැකියාව සපිරි තරුණ පරපුරක් සමස්ත රටටම තාක්ෂණික හා වෘත්තීය පුහුණු කඳවුරක් බවට පත් කිරීම සඳහා රටේ පවතින තාක්ෂණික අධ්‍යාපනය පද්ධතිය තවදුරටත් පුළුල් කරන අතර ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක හමුදාව සතු සම්පත් සහ සිරිස් බලය ඒ සඳහා යොදාගත යුතුය ප්‍රායෝගික තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපනය පාසල් විෂයමාලාවට ඇතුළු කළ යුතු අතර විවිධ වෘත්තීය අධ්‍යාපන මට්ටම් විශ්වවිද්‍යාල මට්ටම් දක්වා වර්ධනය කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමේ නව වෘත්තීය අධ්‍යාපන විශ්වවිද්‍යාල පද්ධතියක් බිහි කළ යුතුය සෑම ආරක්ෂක හමුදා සමාජිකයෙකුටම කුමන හෝ වෘත්තීය අධ්‍යාපන කුසලතාවක් සහ සුදුසුකමක් ලබාගත හැකි ආකාරයට මෙම අධ්‍යාපන පද්ධතිය ආරක්ෂක හමුදා ඇතුළු කරගත යුතු අතර එසේ පුහුණුව ලබා ගන්නා තරුණ පිරිසවලට වසර දෙකක වැටුප් රහිත නිවාඩු මත විදේශ රැකියා අවස්ථා ලබා ගැනීම දිරිමත් කිරීම සහ ඒ මගින් කාන්තාවන් නුපුහුණු ශ්‍රමිකයන් ලෙස විදේශගත වීම සීමා කිරීමද කළ යුතුය අංක 6 ජාතික ආරක්ෂාවට සහ රණවිරුවන්ගේ ආරක්ෂාව සඳහා ගෞරවය රැකීමට මුල් තැන දෙන රාජ්‍ය බෙදුම්වාදයට සහ ආගමික අන්තවාදයට මුහුණ දීමේදී ආරක්ෂක හමුදාවල ආරක්ෂාව සහතික කිරීම සඳහා ඇමරිකාවේ මෙන් දේශප්‍රේමී පනතක් නමින් නව නීතියක් හඳුන්වා දිය යුතු අතර ආබාධිත රණවිරුවන්ගේ සුබ සාධනය සඳහා ජාතික රක්ෂණ අරමුදලක් පිහිටවිය යුතුය ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා වලින් රණවිරුවන් නිදහස් කොට නිදහස් කර ගැනීම සඳහා මානව හිමිකම් සමුළුව හරහා ජාත්‍යන්තරයට විත්ති වාචකයක් හෙවත් රණවිරුවන් යුද අපරාධ සිදු නොකළ බවට නීතිමය සහ කරුණුමය සාක්ෂි ඉදිරිපත් කළ යුතුය ඊට අමතරව පොලිස් සේවය දේශපාලන ග්‍රහණයෙන් මුදවාගෙන පොලිසිය තුල දක්ෂයාට තැන දෙන දක්ෂතා අගය කරන සංස්කෘතියක් ස්ථාපනය කිරීම මගින් මහජනයා ආරක්ෂා කිරීම සහ අපරාධ මැඩලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා විනිවිදභාවයේ සහිත ජාතික වැඩසටහනක් හඳුන්වා දිය යුතු අතර ඊට පහසුකම් සැලසීම සඳහා පොලිස් ආඥාපනත සංශෝධනය කළ යුතුය අංක 7 සබ්බැත්ත උරුමය රකින්න සහ ඒ මත දෙපා තබා නැගී සිටින සමාජයක් ඓතිහාසික ශිෂ්ටාචාරයේ උරුම සහ එහි මූලික පදනම වන සම්බුද්ධ ශාසනයේ මෙන්ම සමාජ වටිනාකම් පද්ධතිය ආරක්ෂා කොට පෝෂණය කිරීම රාජ්‍යයේ පරම වගකීමක් ලෙස ව්‍යස්තාව මගින් පිළිගත යුතු අතර ඊට අදාළ වගකීම් ඉටු කිරීම සඳහා සම්බුද්ධ ශාසන පදන පනතක් සම්මත කළ යුතුය ඊට අමතර ද්වේෂ සහගත අදහස් හෝ ප්‍රචණ්ඩත්වයේ පතුරවන ආගමික ප්‍රකාශන නියාමනයේ සහ ආගම් ඉගැන්වීම් විකෘති කිරීම වැළැක්වීම සඳහා ආගමික ප්‍රකාශන නියාමන පනතක්ද සම්මත කළ යුතුය එසේම ඓතිහාසික සංගසතු දේපල පද්ධතිය නැවත ප්‍රතිස්ථාපනය කිරීම සහ ශ්‍රමණ වේශධාරීන් විසින් ශාසනය තුළ අවුල් ඇත කිරීම වැළැක්වීම මෙන්ම දානපතියන් විසින් පොදු දේපල ලෙස ආගමික සංවිධානයට හෝ රජයට භාර දී ඇති දේපල
නිසිලස අදාළ අරමුණට එදීම සාධක කිරීම සඳහා අදාළ නීති සංශෝධනය කළ යුතුය මේ සියල්ලට අමතරව පුරා විද්‍යා ආඥා පනත සංශෝධනය කොට පුරා විද්‍යා පොලිසිය නැවත ස්ථාපනය කිරීම සහ පුරා විද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම සහ ඉඩම් කොල්ලේ වැළැක්වීම මුල් කරගෙන විධිමත් ජාතික කාර්ය සාධක බලෑණියක් පිහිටවීම සඳහා කඩිනම් පියවර ගත යුතුය අංක 8 රත්තරන් බිදුලඟ කිකිලිය බිදුලන කිකිලියන් සුරකින ආණ්ඩුවක් හෙවත් පරිසරය සහ ජාතික සම්පත් මතු පරපුර වෙනුවෙන් රැකීම ආණ්ඩුවේ පරම වගකීමක් ලෙස පිළිගන්නා දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම ආණ්ඩුව හෙවත් පාලකයා රාජ්‍ය සහ රටේ අයිතිකරුවා නොව බාරකරුවා යන මූලධර්මයේ යටතේ රජයට ඉඩම් මෙන්ව වරායවල් ගුවන් තොටුපළවල් ජාතික සම්පත් සහ ආර්ථික සහ යුදමය මර්මස්ථාන අන්සතු කිරීම නොකළ යුතු බවට ව්‍යස්ථාමය ප්‍රතිපාදන පැනවිය යුතු අතර එසේ අන්සතු නොකරන බවට සෑම දේශපාලඥයෙකු විසින්ම මහජනයා ඉදිරියේ දියුරුම් දී ප්‍රකාශයට පත් කළ යුතුය ඊට පටහැනිව නිලධාරීන් සහ දේශපාලඥයන් විසින් ගනු ලබන ක්‍රියා මාර්ග රාජද්‍රෝහී ජාතික අපරාධයක් ලෙස සැලකිය යුතුය ඒ අනුව මේ වන විට අන්සතු කොට ඇති රටට අයත් අහස සාගරයේ මෙන්ම රජයට ඉඩම් සහ වරායල් ඇතුළු ජාතික සම්පත් සහ ආර්ථික මර්මස්ථාන නැවත ආපසු රජයේ අයිතියට පත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම රජයේ පරම වගකීමක් බවට පත්විය යුතුය අංක 9 සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා ජාතික ප්‍රමුඛතාවය අපරටේ තරුණ පරපුර සහ සමස්ත ජාතියම විනාශ මුඛයට ඇද දමන සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා නව නීතියක් යටතේ විශේෂ පොලිස් සහ හමුදා ඒකාබද්ධ ඒකකයක් විශේෂ අධිකරණයක් සහ විශේෂ බන්ධනාගාර පද්ධතියක් පිහිටවිය යුතු අතර දිස්ත්‍රික් මට්ටමින් පවතින පොලිස් ස්ථානවලට පරිබාහිරව අදාළ පොලිස් හමුදා ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථාන පිහිටවිය යුතුය එම මධ්‍යස්ථානවලට මහජනයාගේ තොරතුරු සහ සහයෝගය ලබා ගැනීම සඳහා විශේෂ යාන්ත්‍රණයක්ද පිහිටුවා ගත යුතුය අංක 10 ඉන්දියානු සාගරයේ සාම කලාපයක් ලෙස සාම කලාපයක් කිරීම සඳහා වන ජාත්‍යන්තර මැදහත් වීමක් මගින් ජාත්‍යන්තර ගිවිසුම් මරවුගුල් වලින් ගැලවීම නොබැති ජාතීන්ගේ සමුළුව මගින් ඉදිරිපත් කළ යෝජනාවක් මත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විසින් 1971 දී සම්මත කළ 28.32 යෝජනාව සහ ඉන්දියානු සාගර වළල්ල IORA සංවිධානයේ ජකර්තා එකඟතාවයේ අනුව ඉන්දියානු සාගරයේ සාම කලාපයක් බවට ප්‍රකාශයට පත්කොට ඇති බැවින් ඊට අනුව ජාත්‍යන්තර සහයෝගිතාවක් ගොඩනැගීමට ශ්‍රී ලංකාවේ රජය සක්‍රීයව මැදහත් විය යුතු අතර ඒ මගින් ඇක්සා සෝපා සහ MCC ආදී ගිවිසුම් මරවුගුල් වලින් ගැලවීමට කටයුතු කළ යුතුය අංක 11 ඓතිහාසික සුබසාධන රාජ්‍ය නැවත ප්‍රතිස්ථාපනය කිරීම සහ ඊට අදාළ රජයේ වගකීම ව්‍යස්ථාගත කිරීම ඓතිහාසිකව පැවති සහ නිදහසෙන් පසු නැවත තහවුරු කළ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය සේවය සහ අඩු ආදායම් ලාභීන්ට සහන සැලසීමේ යාන්ත්‍රණ ඇතුළු සුබසාධන රාජ්‍යයේ සියලු අංග ආරක්ෂා කිරීම රජයේ මූලික වගකීමක් ලෙස ව්‍යස්ථාව මගින් තහවුරු කළ යුතු අතර ඊට එරෙහිව රජයේ පාර්ශ්ව විසින් ගනු ලබන පියවර මහජනයාගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් බවට ව්‍යස්ථාමනයේ ප්‍රතිපාදන පැනවිය යුතුය එසේම එම සේවාවන් හෙවත් වගකීම් ඉටු කිරීම සඳහා රජය අයවැයෙන් වෙන් කළ යුතු අවම පිරිවැය ප්‍රතිශතයේ ව්‍යස්ථාව මගින් පැනවිය යුතුය අංක 12 රාජ්‍ය සේවකයා ආරක්ෂා කිරීම සහ රාජ්‍ය සේවය සැබෑ මහජන සේවයක් බවට පත් කිරීම මගින් මෙන්ම පාලනය විසින් මහජන මුදල් කොල්ල කෑමට තිත තැබීම දේශපාලඥයන් සහ රාජ්‍ය සේවකයන් අතර අපක්ෂපාතීව සහ මහජන වගවීම සහිතව උසස් සේවයක් මහජනයාට ලබා දීම සහතික කිරීම සහ ඔවුන් ආචාර ධර්ම පද්ධතියකට අනුව විනිවිදභාවයෙන් යුතුව තම වගකීම් ඉටු කරන බව සහතික කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දිය යුතුය ඊට සමගාමීව පාර්ලිමේන්තුවේ ගිණුම්කාරක සභා විගණකාධිපති වාර්තා සහ ජනාධිපති කොමිසමේ වාර්තාවල සාක්ෂි මත
महाजन आर मुदल कोल कन्नांट एरहिव नडु पेवरीमट हैकिवन लेस अल्लसा दूसन पनत संसोधने कल युतिय मम ओब सियलु दिनागें आदरें इल्ला सिटिनवा मे अपि इदिरिपत् करन समुलु योजना जातिक संविधान एकमुत्वे मे योजना वलट सहयोगे दकीम संधा ओबगे दकुणु अत ओसवा मेट एकंगतावे पल करन्न भूमिस्तुति ඊළඟට අපි උත්සවයේ අවසන් අවස්ථාවට පැමිණ සිටින්නේ අපි ඊළඟට සුළු කරුණු කීපයක් ඔබට මතක් කරන්නට ඕන මේ ඓතිහාසික දිනේ ඓතිහාසික මේ වේදිකාවේ ඉඳලා අද ඓතිහාසික දිනයක් තා ඓතිහාසික හැරවුමක් ආරම්භ කරන දිනයක් ඒක සමස්ත රටේ කාටවත් නොපෙනෙන්නට පුළුවන් නමුත් හෙට දවසේ මේ රටේ ඉරණම තීන්දුව වෙන්නේ අද ඔබ සහ අප එක්ව හෙට මේ රටේ මහ ජනතාව සමග ගනු ලබන ක්‍රියාමාර්ග තුලින් 1900 නෙවෙයි 1300 ගණන් වල ඕලන්ද ජාතික ත්‍රිත්ව ශිල්පියෙක් හිටියා ඔහු චිත්‍රයක් නිර්මාණය කරා අන්වා ක්‍රිස්තු වර්ෂ 1400 500 වට විට ඔන්න අධිරාජ්‍යයන් ගොඩනගන්න ලෝකේ පුරා ඇවිදින්නේ නැහැ එනිසා අර පීටර් බ්‍රූහල් කියන තිබුණේ පීටර් බ්‍රූ අපේ ගුණදාස අමරසේකර ශූරීන් දන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා ඒ ග්‍රීක මිත්‍යා කතාවේ තිබුණේ එක්තරා කාලයක ග්‍රීසියට ඇතුල් වෙලා තියෙනවා ක්‍රිස්තු පූර්ව 1600 ඉතර කාලෙදී යකෙක් ඒ යකා මිනිසුන්ව බිලි අරගෙන කනවා ඒ නිසා එදා හිටපු රජුරෝ යකත් එක්ක ගිවිසුමක් ඇති කරගත්තා එහෙම මිනිසුන්ව මරලා කන්න එපා හිතුවක් අර විදියට නාස්ති කරන්න එපා උඹට අවශ්‍ය බිල්ල નિયමිත තැනකදී අපි දෙන්නම් ක්‍රමානුකූලව දවසින් දවස රාජ්‍ය මිනිසුන්ගේ දෙන්ට එවන්නම් කියලා එනවා ක්‍රමානුකූලව මේ ග්‍රීක මිත්‍යා කතාවේ තියෙන හැටියට මිනිසුන්ව යවුවා අර යකත් එක්ක එකඟ කරගත්ත තැනට යකාගේ පරිහරණය සඳහා මිනිසුන් ආන්නේ කාලේ මේ මිනෝස් කියන රජුරෝ මේ ආපු යකා මිනෝටර් මිනෝස් රජුරෝ ග්‍රීක ජනතාව අතර ප්‍රචාරයක් කරා මේ මිනෝටර් කියන යකාව මරන්න පුළුවන් කවුරු හරි ඉන්නවා නම් ඉදිරිපත් වෙලා මරන්න අවශ්‍ය ඕන දෙයක් මගෙන් ඉල්ලන්න මම ඒක සම්පූර්ණ කරන්නම් එහෙම කරන්න සමත් කෙනෙකුට ඇතෙක් බරට වස්තුවත් රට රාජ තමන්ගේ රාජ්‍යෙම් භාගයකුත් දෙනවායි කියන එකට ඉදිරිපත් වුණා තාත්තා කෙනෙකුයි පුතෙකුයි ඩෙඩුලස් සහ අයිකාරස් කියලා ඩෙඩුලස් තමයි තාත්තා අයිකාරස් තමයි පුතා ඉදිරිපත් වෙලා රජුගෙන් අවශ්‍ය පහසුකම් අරගෙන දෙන්න එක්කව වෙලා හැදුවා හිරගයක් මේ යකාව හිර කරන්න හදලා ඔක්කොම කරලා අර මිනිස් බිල්ල තිබ්බා ඒ වංග ගිරිය කෙරවලට යකාට ඇතුල් වෙලා ගිහිල්ලා භුක්ති විඳිට යකා මේක ඇතුලට ගියයින් පස්සේ තාත්තයි පුතයි එකතු වෙලා දොරට වහලා යකාට පලා යන්න බැරි වුණා යකා ඒක ඇතුලේ මැරුණා රජු මේක දැනගත්තයින් පස්සේ කලබලයට පත් වුණා මේසා විශාල දැවැන්ත මිනිහෙක් තාත්තෙක් සහ පුතෙක් එළියේ හිටියොත් මගේ ජීවිතෙත් අනතුරට ලක් වෙන්න පුළුවන් ඒ නිසා රාජපුරුෂයන්ට කිව්වා රටෙන් භාගයක් කෙසේ වෙතත් ඇතෙක් බරට වස්තුව කෙසේ වෙතත් දෙන්නවත් අර හිරගේ ඇතුළටම දාලා හිර කරන්න කියලා
එනිසා අයිකාර සහ ඩෙඩුලස් දෙන්නම හිරගෙදරට කොටු වුණා. තාත්තා කල්පනා කරා මම නම් මේ හිරගෙදර මැරුණට කමක් නැහැ. සියලු දේ දැකලා සැප සම්පත් විඳලා කම් සැප විඳලා දරුවෝ බිහි කරලා ඔක්කොම කරපු මිනිහෙක්. ඒ නිසා මම මේක ඇතුලේ මැරුණට කමක් නැහැ. හැබැයි මේ අවුරුදු 24ක 25ක ඉන්න මගේ පුතා පරම්පරාව බෝ කරලා නැහැ. ලෝකයේ කිසිවක් හරිහැටි විඳලා නැහැ. අඩයි විඳලා තියෙන්නේ. ඔහු මේක ඇතුලේ මැරෙන එක මොනතරම් අපරාධයක්ද කියලා කල්පනා කරලා ඔහු හැදුවා අත්අඩු හතරක්. හදලා පුතාට කිව්වා එක හොඳින් අහස පැහැදිලි කාලෙක පහදි මොහොතක අර අත්අඩු දෙක තමාගේ ඇඟේ අලවගෙන පුතාගේ අත් දෙකෙත් අලවලා කිව්වා මෙන්න මේ දවල් 12ට ඉදර අපි ගුවනින් පලා යමු කියලා. අපි හදපු හිරගේ අපට කඩන්න බෑ. මේ කතන්දරය ඇතුලේ කතන්දර 100 ගණක් තියෙනවා. ඒ නිසා ඔවුන් ගුවනින් පලා යන විට තාරුණ්‍යේ නොදැඩි හිටපු දෙඩු අයිකාරස් අර තාත්තාගේ අන නොතකා ගුවනේ උඩට පියාසර කර ගියා. තාරුණ්‍ය සහ නිදහසේ රණකාමිත්වයේ විසින් ආශ්‍රාදී විසින් හිරුට ලං වෙන විට ගොඩක් ඉහළ යන විට අහසේ උෂ්ණත්වය වැඩි නිසා අත්තට අලවා තිබිච්ච ගම් දිය වෙලා අයිකාරස් ඇද වැටුණා මධ්‍යදරණී මූදට. මේක තමයි ග්‍රීක මිත්‍යා කතාව. අර චිත්‍ර ශිල්පියා මේක චිත්‍රයට නගලා ඔහු යටින් ලිව්වා මේ චිත්‍රේ නම් කරා අයිකාරස් පතනය කියලා. මේ චිත්‍රේ මම දැකලා තියෙනවා. මේ චිත්‍රයේ තියෙන්නේ මධ්‍යදරණී මූදේ ග්‍රීසිය පැත්තේ ගොවීන් සීසානවා ගෙවිලියෝ වෙන රාජකාරිවල එදී ඉන්නවා. තවත් නෞකා මධ්‍යදරණී මූදේ යනවා. අයිකාරස්ගේ කකුල් දෙක පමණක් ඇඳලා තිබුණා. ගුවනින් යෑම පිළිබඳ පර්යේෂණයක් කළ එය වෙනුවෙන් දිවිපු දාපු අයිකාරස් කිසිදු ගවියක ගෙවිලියක වර දැව්වල යන මිනිස්සු දැකලා තිබුණේ නැහැ. අන්නේ කතාව තමයි ඇමරිකන් ජාතිකයන් 1911 දී ගුවන්යානයේ නිපදවන්නට පොළඹවන. දීර්ඝ කාලයක් ඒ සඳහා පරිශ්‍රය කරපුවා ගොඩක් තියෙනවා. මෙන්න මේ චිත්‍රය තමයි ප්‍රාණය සපයන්නේ යුරෝපයේ. ඒකේ ඓතිහාසික සිද්ධිය කිසියෙක් දකින්නේ නැහැ. අදත් මේ සිද්ධිය කවුරුත් නොදකින්නට පුළුවන්. හැබැයි මේ ඉන්න ප්‍රමාණයෙන් කොතරම් සුළුවත් රටක ජාතියක ඉරණම වෙනස් කරන්න ඒසා විශාල මිනිස්සු පිරිසක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ රටේ ඉතිහාසයෙන්ම ගත්තොත් කීර්ති කියන කුඩා අවුරුදු 16ක කොල්ලෙකුට දරන්න බැරි තරම් විශාල ත්‍රිසිංහලේ ඔටුන්න අදලා බලංගොඩ වර්තමාන හුණුවල ප්‍රදේශයේ හිටපු බුදල්නාවෝ කෙනෙක් පලන්දවල පළවෙනි විජේවා හැටියට දෙවුරුන් අරගෙන 18 අවුරුද්දක් අකණ්ඩව චෝල අධිරාජ්‍ය සමග යුද වැදලා ඒ ඉරණමට අභියෝග කරලා ආසියාකරේ බිහි කරපු විශාලම චෝල අධිරාජ්‍ය උතුරේ ආර්ය චක්‍රවර්ති උතුරේ ආර්ය රාජධානීන් සමතලා කරලා මුළු බෙන්ගාල මුහුදම චෝල තටාකයක් කරලා මැලේසියාවේ තිබිච්ච බොරෝ බුදුර වැනි බුද්ධ බෞද්ධ අධිරාජ්‍යයන් පොළවට සමතලා කරලා චෝල බලේ 9 වෙනි ප්‍රාන්තයේ හැටියට ලංකාව පරිවර්තනය කරපු චෝල අධිරාජ්‍ය අවුරුදු 77ක් ලංකාව පාලනය කරා අවසන් කරා මලපොතේ අකුරක් නොදත් ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගත්තේ නැති අවුරුදු 14ක කොල්ලෙක් නිවැරදි මඟ පෙන්වීමක් ඔස්සේ පසු කාලීනව ශාසනයේ සම්පූර්ණයෙන් චෝලෝ විනාශ කරලා තිබුණේ දවල් කාලේ රජකම් කරලා රෑ එළි වෙනකම් පිරිත් කියලා හාමුදුරු වරුන්ට ධර්මයේ උගන්ලා තමයි ජාති ආපව ප්‍රතිස්ථාපනය කළා මලී කරලා මැරුණේ. අන්න එවැනි ඉරණමකට අද අපි ඉන්නේ. ප්‍රමාණයෙන් කුඩා වෙන්න පුළුවන්. ප්‍රමාණයෙන් කුඩා වෙන්න පුළුවන් අපි. අද මේ ශාලාව තුළ ඉන්න. හැබැයි අපි නියෝජනය කරන ඓතිහාසික විභාගය ඓතිහාසික අර සભ્યත්ව රාජ්‍යයේ උරුමය අර ශිෂ්ටාචාරික රාජ්‍යයේ උරුමය ලෝකයේ කිසිවෙකුට අදන්න බැරි වෙච්ච ස්තූපයන් හදපු අදින් අවුරුදු 2200කට කලින් පයිතගරස්
පයිතගර ප්‍රමේහය ලියනකොට ප්‍රායෝගික ස්තූපය හදලා පෙන්නපු අපි ඒ මහා සම්භ්‍යත්වය නිර්මාණය කරපු අපි හතක්මට අඟලේ ආනතියට ජලය සතපුන් සිය ගණනක් අරගෙන යන්න සමත් වුණා පමණක් නෙමෙයි ඇතැන් තැන්වල සතපුමට අඟල් භාගයක් ජල ආනතිය උඩට අරගෙන ගියා අපි අදටත් ලෝකේ කිසිදු ජාතියකට සම කරන්න බැරි වාපි ශිෂ්ටාචාරය නිර්මාණය කරපු ජාතිය අපි ඒ සමය මේ පෝෂණය අපි ලබලා හෙට දවසේ මේ ඉරණමට අපි අභියෝග කරමු මේ ඉරණමින් ජාතිය ගොඩනගා ගැනීම සඳහා ජාතිය යනි නිර්මාණය කිරීම සඳහා ජාතියට ඇලී ආධ්‍යාත්මික ශක්තිය ගැනීම සඳහා බලහීන කොට ඇති දුබලතාවයට පත් කර ඇති අපි කවුදයි හරියට අපේ ඉතිහාසයේ හරියට අධ්‍යයනය නොකර අපේ ඉතිහාසයේ නොදන්නා ජාතිය අවුරුදු 805 1215 ඉඳලා අද දක්වා පසුපසට ගමන් කළ ජාතිය පොළොන්නරුවෙන් පස්සේ කිසිදු නිර්මාණයක් නැහැ යාපහුවේ සිංහය හැරුණාම යාපහුවේ සිංහයත් අවුරුදු 143ක් පොළොන්නරුවේ ඉදි කළ නිර්මාණයක් එක ගත්තොත් අඟුටු මිට්ටෙක් එවන් ජාතියක ඉතිහාසයක් උරුමාපි ඒ සભ્યත්වෙන් පෝෂණය ලැබලා හෙට දවසේ මේ ඉරණමට ආයිබෝවන් කියන්න ජාතිය පෙළගස්සන්නට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා ඔබට ස්තුති කතාව කරන්න නියමිතව තිබුණේ අපේ කමලදාස මහත්මයාට කමලදාස මහත්මයා ඉල්ලා හිටියා ස්තුති කතාවක් මට කරන්න එතුමාට ටිකක් මේ සභාවේදී එවැනි ලොකු රාජකාරියක් පවරන්න එපා කියලා ඒ නිසා අද මෙතන වැඩමකට වදාළ අතිපූජනීය මහා සංඝරත්නය ඒ වගේම නිවේදිකාවේ අසුන්ගෙන සිටින විදග්ධ නියෝජනයක් සහිත පිරිස ඒ වගේම වේදිකාවේ මුලසුන දරන මේ ආසියානු කලාපයේ ඉන්න මහා ප්‍රඥා සමග මෙවැනි සමුලුවක් නිමා කරන්නට ඉතිහාසයේ සරදම විසින් මට ලබා දුන් ඒ අවස්ථාවට ස්තුති කරමි ඒ වගේම වෛද්‍ය අශෝක ඉන්ද්‍රජිත් කමල්දාස මැතිතුමා අපේ නීතිඥ මහත්මුරු ඒ වගේම අපේ සසු සියලුම ප්‍රධාන ආරායිත අමුත්තන්ට අමතරව මෙතන ඇවිල්ලා ඉන්නේ සියලු දෙනාම ආරායිත ඒ වගේම රටේ සුවිශේෂී භූමිකාවන් ඉටු කරන අය ව්‍යාපාරික ප්‍රජාව නීතිඥ ප්‍රජාව සහ වෙනත් ආකාරයේ සියලුම ශක්ති සම්පන්න මග පෙන්වීමක් ජාතියට යොමු යමු කළ හැකි පිරිස ඒ සියලු දෙනාටම ඉතාමත්ම ආදරයෙන් අද මේ දිනේට සහභාගී වෙන්න සහභාගී වෙමින් අපිව ධෛර්යමත් කරන්නට පැමිණීම සම්බන්ධයෙන් අපේ සංවිධානයේ ජාතික සංවිධානයේ එකමුතුවේ හදපිරි ස්නේහය ඔබට පිළිගන්නමින් මේ උත්සව සභාවේ වැඩ කටයුතු අවසන් කරනවා ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි